සත්‍යයටෙරෙහි සත්‍යයේ හෝරාව. සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඔබ එක්වන්නේ නින් අද සජීවී සංවාදය සමග රංගිර ශ්‍රී ලංකා රූපවාහිනී සත්‍යාග දේශපාලන සංවාදයේ ජනතාවගේ ප්‍රතිචාර මැද දවසෙන් දවසම ඉදිරියටම ඇදෙනවා. ඔබගේ සහයෝගය වගේම ඔබගේ බලාපොරොත්තු ඉටු කරමින් අපි කල්පනා කරන්නේ කතා බහ කරන්නේ ජනතාවගේ දේශපාලනය ජයග්‍රහණය කරවන්න. පක්ෂ බෙදුණා, රට බෙදුණා, කණ්ඩායම් බෙදුණා. නමුත් අපට අවශ්‍ය රටක් හැටියට ජනතාව මූලදෙන ගැටලු ටික විසඳගන්නේ කොහොමද කියන කාරණේට අවතීර්ණ වෙන්න. හැබැයි අපි නිරන්තරවම කතා බහ කරමින් ඉන්නේ මේ පවත්වන ඡන්ද සටන් වලින් ඔබට ජනතාවගේ ජයග්‍රහණයන් කොහොමද ඉදිරියට රට තුළ ගෙන යන්නේ කියන කාරණය ගැන සංවාද කරන්න. ඔබ දන්නවා මේ උණුසුමක ඉන්නේ අපි. මැතිවරණය පිළිබඳ, ජනාධිපතිවරණය පිළිබඳව දැඩි උණුසුම්කාරී තත්ත්වයක් තමයි රට තුළ තිබෙන්නේ. ඔබ දින ගණිමින් ඉන්නවා, ඔබ ඇඟිලි ගණිමින් ඉන්නවා, ඔබේ ඇඟිල්ල පාට කරගන්න, ඔබේ මනාපය ලබා දෙන්න, ඔබේ ඡන්දය ලබා දෙන්න. ඒ ඔබගේ අයිතියක්. හැබැයි මේ ඔබගේ අයිතිය නිදහසේ භුක්ති විඳීම සඳහා ඔබට පූර්ණ රැකවරණයක් ආරක්ෂාවක් තියෙන, ඔබේ කැමැත්ත පිළිබඳව, ඔබේ මතය පිළිබඳව, ඔබේ විඥානය පිළිබඳව මේ දවස්වල කෙසේම් අර්බුදකාරී තත්වයන් තිබෙන්නට පුළුවන්. නින්නාද සජීවී සංවාදය තුළ ඔබට ගෙනෙන කාරණා ඇතුළේ අපේ නිෂ්පාදක කණ්ඩායම පහුගිය සතියක් ඇතුළත අපි දිස්ත්‍රික කීපයක කෙසේම් නියැදි කීපයක් සමීක්ෂණයට ලක් කරා. මේ වන විට ප්‍රධාන පක්ෂ දෙක සම්බන්ධව තමයි බොහෝ ජනතාව අපට පවසන්නේ. එක පැත්තකින් ගෝඨාභය රාජපක්ෂ මහත්මා, අනෙක් පැත්තෙන් සජිත් ප්‍රේමදාස මහත්මා. මේ දෙදෙනා අතර ඉතාම උණුසුම් ඡන්ද සටනක් තියෙනවා මේ අතරේ. නමුත් බුද්ධ්‍යාංශ විසින් අනාවරණය කරන තොරතුරු රාශියක් තියෙනවා. නමුත් මැතිවරණයෙන් පසු කිසිවෙකුට අදහසක් නැහැ රට කොහොමද කොතෙන්ටද ගෙනියන්නේ කියන කාරණය සම්බන්ධව. ජනතාවගේ පැත්තෙන් ඔවුන් ප්‍රශ්න කරන්නේ නැහැ. අපි හිතුවා මේ කාරණය නිසාම අපට සීමිත ඉඩකඩක් ලැබෙන්නේ ලබන සතිය වෙනකොට අපි හැමෝම කෙසියම් දේශපාලන කතාවලින් ඈත් වෙන්න වෙනවා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහ මැතිවරණ නීති උල්ලංඝනය වීම වැළැක්වීම සඳහා, එනිසා අපි හිතුවා මැතිවරණයෙන් පසුව රට ගෙනියන්න ඕනේ කොතෙන්ටද, රට රැගෙන යන්න ඕනේ කවුරුන් හෝ බලයට පත් වුණත්. අපි දන්නවා නියත වශයෙන්ම මේ ජනාධිපතිවරණයෙන් ඔබගේ කැමැත්ත මත කවුරුන් හෝ බලයට පත් වෙනවා. මේ බලයට පත් වෙන කෙනාගේ උවමනාව මතද මේ රට යන්නේ? ඇත්තටම ඊට වඩා ජනතා උවමනාවන් ඉටුවන පරිදි රටගෙන යන්න බැයිද? මේ නිසාම අපි අද මාතෘකාව ඒ දිහාවට හරවන්න කල්පනා කරා. ජනාධිපතිවරණයෙන් පසු රටට සිදුවිය යුත්තේ කුමක්ද? දැන් මේ කියමින් ඉන්නේ බොහෝ දෙනෙක් ජනතාව ඔසවා තබනවා, ඔවුන්ට සහනාධාර ලබා දෙනවා, ඔවුන්ට නොමිලේ ආධාර දෙනවා, ඔවුන්ට ආහාර පාන, ඉඳුම් හිටුම්, නිවාස, තව බොහෝ දේවල් දෙන බව ඔබ දන්නවා. හැබැයි මේ සියලුම පොරොන්දු පත්‍ර, මේ සියලුම ප්‍රතිපත්ති ප්‍රකාශන අධ්‍යයනය කරයින් පස්සේ අපිට ජනතාවගේ පැත්තෙන් පුංචි ගැටලුවක් තියෙනවා. ඇත්තටම මේ රටට සිදුවිය යුත්තේ කොහොමද, රට ඉල්ලා සිටින දේද මේ කරන්න කියන කාරණේ. අපි ඍජුව ඒ පිළිබඳව අද දවසේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ආරාධනා කරා මේ සංවාදය පෝෂණය කිරීමට වෛද්‍ය සුමිත් වන්නර්චි මහත්මයාටත්, ඒ වගේම ඉතිහාසවේදී උදුල බණ්ඩාර ඖෂධහිමි මහත්මයාටත් අපි දෙදෙනාම බොහොම ආදරයෙන් පිළිගන්නවා සංවාදයට ආයුබෝවන් කියලා දෙනවා. අපි රටට සිදුවිය යුත්තේ කුමක්ද, කවුරු බලයට පත් වුණත් සංවාදයේ ආරම්භය බාර කරන්න කැමති වෛද්‍ය සුමිත් වන්නර්චි මහත්මයාට. මැතිවරණ උණුසුමත් එක්කම ඇත්තටම රටට ජයග්‍රහණයෙන් පස්සේ සිදුවිය යුත්තේ මොන වගේ වෙනසක්ද කියන කාරණයක් පටන් ගමු. ඔව් ගමක මහත්තයා, දැන් අපි මේ මූණ දෙන්නේ ජනාධිපතිවරණ තරගයට. ඒ කියන්නේ අපි රටේ එක් නායකයෙක් අපි තෝරා ගැනීම සඳහා අපි මේ සැරේ අපි ඡන්දය දෙන්නේ. එතකොට ඔව් පක්ෂයකින් තමයි එක්කෙනෙක්, දැන් අපි ඔබතුමා කිව්වාගේ දැන් දෙන්නෙක් ඉන්න, ඔය දෙන්නගේ එක්කෙනෙක් තමයි ලින්නේ අයිද මේ අපේ සජිත් ප්‍රේමදාස මහතා හෝ ගෝඨාභය මහතා කියන දෙන්නගේ එක්කෙනෙක් තමයි අනිවාර්යෙන් පත් වෙන්නේ. එතකොට හැබැයි මේ මොන පක්ෂයකින් ආවත් මේන නායකයා බලයට පත් වෙන නායකයා රටේ සමස්ත ජනතාවගේ නායකයෙක් විය යුතුයි, සමස්ත ජනතාවගේ ජනාධිපති විය යුතුයි.
එසේ නැතුව කොහෙෝ තමන් ඉල්ලපු චන්ද නීතිර අනුව හුට පක්ෂයකින් ඉල්ලන්න වෙනවා ඒ පක්ෂය නිසා ඉල්ල වෙන්න පුළුව. හැබැයි චන්දයෙන් දිනුවට පස්සේ විය යුත්තේ ඔහු රටේම ජනාධිපති වීමයි. රටේම ජනාධිපති කියන්නේ මේ භූමිය සහ ජනතාවගේ නායකයා තාවකාලික කාලයකට පාලනය කිරීමට ඉඩදීම. එහෙනම් මේ රටේ ජනතාවගේ ප්‍රශ්න තියෙනවා, මේ රටේ භූමියේ ප්‍රශ්න තියෙනවා, මේ රටේ ආර්ථිකයේ ප්‍රශ්න තියෙනවා. එහෙනම් සියල්ලටම පක්ෂග්‍රාහී නොයි දේශජ ආකාරයෙන් හිතන දේශප්‍රේමීයෙකු විදිහට වැඩ කරු නායකයෙක් අවශ්‍ය වෙනවා. ඔහුගේ පළවෙනි වගකීම ඔහු එතැන් සිට ඡන්දය ජයග්‍රහණය කිරීමෙන් පසු මේ රට හදන්නේ කෙසේද, මේ රටේ ජනතාව පෙළෙන ප්‍රශ්නවලින් ජනතාව මුදවා ගන්නේ කෙසේද, මේ රටේ පිහිටීම සඳහා මේ රටේ ජාත්‍යන්තර රට ඇතුළත තියෙන බලපෑම් වලින් ජාත්‍යන්තරය තරහ කරගන්නේ නැතුව අපි කෙසේද අපේ උරුමයන් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙනියන්නේ කියන මූලික සරල සංකල්පය තුළ ඔහු කටයුතු කිරිය යුතුයි. ඒ අතරතුර අපි දන්නවා ඒකත් එක්කම ආණ්ඩු පෙරලියක් වෙනවා. ඒ පෙරලිය සිදුවෙන්නේ බොහෝ වෙලාවට විපක්ෂයේ ඉන්න කට්ටිය මේ පැත්තට ඇවිල්ලා ආණ්ඩු බලය මාරු වීමත් තාවකාලික කාලයකට සිදුවේවි. ඔබ අනවැකියක්. අනවැකියක් නෙමෙයි ඒක, ඉතින් විය යුත්තක්නේ. ඒක වෙන්නේ එහෙමනේ. ඒ කියන්නේ ජනාධිපතිවරණයක් ආවට පස්සේ රටේ ජනතාවගේ මතේ ප්‍රකාශ කරන පවතින රජයට විරුද්ධව හෝ පක්ෂව ආවොත් මේ තියෙන රජය ඒ කියන අපි කියන හැටියට දැන් ඉන්න අපි මේ පක්ෂව ගත්තොත් සජිත් ප්‍රේමදාස මහතා කියනවා ඔහු මේ ඔහුගේ කැබිනට් මණ්ඩලය පත් කරනවා කියලා. ඒතර ජනා අගමැතිවරයෙක් ඉන්න කෙනා කියනවා නැහැයි කියලා කෙනා. ඉන්න කෙනා පත් කරනවා නම් ඉතින් ජනතාවට ප්‍රශ්නයක්, මේ තියෙන ප්‍රශ්න පිළිබඳ. එතකොට අනෙක් පස්සෙන් ගෝඨාභය මහතා ජයග්‍රහණය කළහොත් ඔහුත් සමග එක්වෙන ප්‍රමාණයක් ඒවි. මේ අද ඉන්න ආණ්ඩු පක්ෂයේ ඉන්න ප්‍රමාණයක් ඒවි. ඒක නිසා අපි ජනතා විසින් කියන ප්‍රතික්ෂේප කරපු අය වුණත් සමහර සම්බන්ධ වෙයි. හැබැයි ඒක කළ හැකි දෙයක් නෑ. හැබැයි මේ පත්වන නායකයා එම ජනාති එම මහමැතිවරණයට බලපෑමක් කළ යුතුයි. ජනතාව ඉල්ලන දේවල් තියෙනවා. මම ඇයි එහෙම කියන්නේ? මම මේ මූලික වශයෙන් අපි කතා කළ යුතු ප්‍රස්තුතයට එන්න පෙර මේ මාස 6ක් ඇතුළත අපිට දකින්න මුණ පාණ්ඩ වෙන දේශපාලන පෙරලිත් එක්ක තමයි මේක ගැට ගැහිලා තියෙන්නේ. මහමැතිවරණයකට අපි මුණ පාණ්ඩ වෙනවා. මහමැතිවරණ මුණ පාණ්ඩවකට තමයි මේ ජනතාව කියන ප්‍රශ්න විශේෂයෙන්ම මේ එන කණ්ඩායම් වලින් ඒවට උත්තර සපයන්නේ. සුමිත් සමාවෙන්න දැන් මේ ඉතිහාසයේ අපි කවුරුන් හෝ මේ අලුතෙන් පටන් ගත්තා නෙවෙයිනේ. දැන් දිගින් දිගටම මේ පවතින පක්ෂ දෙකම අතිවිශාල පොරොන්දු සංඛ්‍යාවක් දීලා තිනවා ඉතිහාසෙ. දැන් ඒ කට්ටියට කරන්න බැරි වෙච්ච හරියද මේ නැවත කරන්න හදන්නේ? දැන් එතකොට දැන් ජනතාව හැමදාම බලාගෙන හිටියේ මේ රටේ මැතිවරණ තියෙනවා. ජනතාව ඡන්දය දෙනවා. බලයට එනවා. ආපහු ආණ්ඩු විසිරුණා. ජනාධිපතිවරු බලයට පත් වෙනවා. වෙනත් ආණ්ඩු බලය හදා ගන්නවා. හැබැයි මේ එකම ජනතාවක් තමයි මේ ඉන්නේ. දැන් හැබැයි මේ ආණ්ඩු වෙනස් වෙනවා. පක්ෂෙන් පක්ෂර කට්ටේ යනවා. දැන් මේක ඇතුලේ මේ සෙල්ලම ඇතුලේ අපි රට දිනෙන් දිනටම පස්සර එනවා. දැන් මේ ක්‍රියාවලියද වැදගත් වෙන්නේ? අපි මේ ගැන සාකච්ඡා කරනකද වඩා වැදගත් වෙන්නේ? ඇත්තටම මේ රටේ හෙට දවස පිළිබඳව මොකක්ද? මම ඒක තමයි කිව්වේ. මේ අපිට අපි කැමතුණත් අකමැතුණත් මේ මාස 6ක් ඇතුළත වෙන දේශපාලන පෙරළි ඒක ව්‍යවස්ථාපිත දෙයක්. ඡන්දය කියන දේවල්. මම දැන් ඔබ අහපු ප්‍රශ්නයට මම පිවිසෙන්න එනකොට තමයි ඔබ ඒ ප්‍රශ්නේ ඇහුවේ. ඒතකොට ජනතාව තුළ අද තියෙනවා 70 වසරක හෝ 71 වසරක මේ තියෙන මේ විනාශය. තට්ටු මාරු ක්‍රමයේ තිබිච්චි වැරද්ද. 225ම එපයි කියන එක. මේ සංඛ්‍යාවත් මම හිතන්නේ හරි ඓතිහාසික සංඛ්‍යාවක්. 225 කියන සංඛ්‍යාව මේ සංකේතයකට ගත්තාම හැමෝම දන්නවා. එතකොට පෞල් වාදය, හරිද? දූෂණය, භීෂණය, අල්ලස, ඒවත් එක්කම ජාත්‍යන්තරයට යටවීම, අපිට කියලා ප්‍රතිපත්තියක් නැතිවීම, හරිද? ලෝක බැංකුවලින් මූල්‍ය ආයතන වලට මේ රට උගස් කිරීම, ඔය වගේ කතන්දර ගොඩක් ජනතාව හැමදාම කියනවා. ඇයි මෙහෙම ජනතාවට කියන්න වෙලා තියෙන්නේ? ඇයි අවසානයේ 225 එපා කියන තත්ත්වය? හැබැයි
ඒ ජනතාව එහෙම කියනකොට ජනතාවගේ ජන විඥානය මේ තියෙන වැරද්ද මේ තියෙන පවතින ක්‍රමයේම අය නැවත ඒක උකහාගෙන මේ තියෙන ඡන්ද ව්‍යාපාරවල අනිකාට ගැසීම හෝ අනිකාව පෙළීම තමා ඉදිරියට ඒම සඳහා භාවිතා කරලා තියෙන මේ අපි කතා කරන්න තියෙනවත් කඩේ යවල තියෙන්නේ. දැන් උදාහරණයක 225 එපයි කියලා කියලා ගේන්නෙත් ආයේ 225ක්නේ. ඒ 225 අපි මේ වෙන රටකින් හරි වෙන ලෝකෙකින් ගේන්නේ නැහැ. මේ අර බ්‍රෙස්ට් කියපු වෙනස් කළ යුතු ජනතාව තමයි මේ විසින් තමයි මේ පත් කරන පාලකයා. නමුත් ඔවුන් ගෙනාවේ ජනතාවගේ බෙදීම නැතම් වෙලාවට අපිට මතකයි මේ ජනතාවට බල නොපාන ප්‍රශ්න ගොඩක් ගෙනවා. නැතම් ජාතිවාදී සංකල්ප. ජාතිවාදී අදහස්. සමහරට කණ්ඩායම් එකට ඉඳද්දී වෙනම අයිතිවාසිකම් ඉල්ලගෙන වෙනම පාර්ශවයන් මේ දෙමි. ජනතාවගේ හිතේව හිතකවත් නැති දේවල් මේ ඉහලින් මේ කට්ටිය තමන්ගේ පොරොන්දු පත්‍රවල ඉදිරිපත් කරනවා. ඔව් ඔබතුමා කිව්වනේ ඉස්සෙල්ලා හොරකම දූෂණය වගේම මේ වංචාවත් එක්ක මේ තියෙන කප්පම. ඒතර මේ ජනතාවට නෙමෙයි යමක් දෙන්නේ ජනතාවගේ තෝල්කය විදියට ජනතාවගේ අයිතිකාරයෝ කියලා ඉන්න පක්ෂවලට හරි කණ්ඩායම් වලට තමා මේ වරදාන වරප්‍රසාද දෙන්න එකඟ වෙන්නේ. එහෙම නැත්නම් උදාහරණයක් ගලා උතුරේ ජනතාවට සමස්ත ජනතාව මේ රට දෙකට කරලා වෙනත් රටක් හෝ උතුරු නැගෙන එක්කහු කරන්න හෝ උතුරු නැගෙන ප්‍රදේශවල තියෙන බෞද්ධ සිද්ධාස්ථාන අයින් කරන්න හෝ ඒ වුණ දෙයක් කියන්නේ නැහැ. සාමාන්‍ය ජනතාව. හැබැයි මේවා කියන්නේ දේශපාලනඥයෝ. ඒතර මේ දේශපාලනඥයෝ මෙහෙම තත්ත්වයටපත් වෙලා තියෙන්නේ අපේ රටේ ප්‍රධාන දේශපාලන ධාරා දෙක තට්ටු මාරුකමට එන දේශ ධාරා දෙකම මෙන්න මේ සුළු පක්ෂවල ඉන්න කණ්ඩායම් වලට ඒගොල්ලන්ට පොරොන්දු වරදාන වරප්‍රසාද දෙන්න පොරොන්දු වෙනවා. මොකද ඒගොල්ලොන්ගේ ඡන්ද එක මිටට අරන් දෙයි කියලා හිතනවා. අපේ ආණ්ඩුත් හිතන් ඉන්නවා හරියට අර දෙවියන්ව අදහන්ඩ කපුයක් ඕනා කියලා විශ්වාස කරනවා වගේ ඒජන්ට් කෙනෙක් ඕන කියලා මේ වගේ පක්ෂනායකෝ ඉන්නවා. ඉතින් මේ රටේ දේශපාලන ප්‍රශ්නේ ඊටාම සංකීර්ණ ප්‍රශ්නයක් ඉදිරියේ තියෙද්දි අපි කතා කරගන්න මම හිතන අද මේ ප්‍රශ්න ගැන මේ පිවිසීම සඳහා කතා කරුවාට ඡන්දයෙන් පස්සේ රට කෙසේ කළ යුතුද කියන එක කතා කරුවොත් මම හිතන්නේ මේකට ඔබතුමා අහන ප්‍රශ්න වලට අපිට මේ පැයකමාර දෙක තුල යම්කිසි පිළිතුරක් දෙන්න පුළුවන් වේවි. තව කෙටි උත්තරයක් ඔබතුමා දෙන්න දැන් මේ රටට සිදුවීත්තේ කුමක්ද කියන කාරණය ඇතුලේ ඇත්තටම ජනතාව අපේක්ෂා කරාද මේ තරම් මැතිවරණ සඳහා කට්ටිය වේදම් කරයි කියලා. දැන් අපි ගත්තාම මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කණ්ඩායම සහ එක්සත් ජාතිපක්ෂයේ වාගේ කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කණ්ඩායම් තුන. මම සාපේක්ෂ වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ තම අඩු මුදලක් වේදම් කරලා තියෙන්නේ. නමුත් මේ පක්ෂ දෙක මේ වේදම් කරන්නේ කා සඳහාද? දැන් මේවා ජනතාව ඉල්ලා සිටින දේවල්. මේ රට ණය වෙලා තියෙද්දි දෙවැන්ත ණය බරක් තියෙද්දි උඩා මිනිහාගේ කර්මාන්තෙ බිඳ වැටෙද්දි කර්මාන්ත කරුවෝ මේ තමගේ කර්මාන්ත කරගන්න බැරුව වෙද්දි මේ මහා බිලියන ගන්නේ මිලියන ගන්නේ මේ කොහෙන්ද මේ මුදල්? ඇයි මේ මුදල් වියදම් කරන්නේ? ඇත්තටම මේ ජනතාව ඉල්ලා සිටින දේවල්ද මේ තරම් විශාල මුදලක් වියදම් කරන්නේ? ඔබ කියන එකේ යම්කිසි ශක්තියක් තියෙනවා. හැබැයි ඡන්දයක් සඳහා පිවිසීමේදී යම්කිසි මුදලක් මේගොල්ලන්ට යනවා ඇති. හැබැයි අනවශ්‍ය මුදලක් වියදම් කිරීම සඳහා වෙලා තියෙන මේ තරඟයක්. හැබැයි පොඩි සාධනීය ලක්ෂණ දැකලා තියෙනවා. මේ ඡන්දයේදී අපි වෙන්දට වැඩිය මේ තාප්පෝහල පෝස්ටර් ගහන එක අඩු වෙලා තියෙනවා. ඒක ක්‍රමිකව එන ඒකට විශාල විරෝධයක් තිබුණු දෙයක්. විශාල මුදලක් වියදම් කරන දෙයක් තරඟයක් තිබුණු දෙයක්. නමුත් ඒ සාම්ප්‍රදායික ප්‍රචාරණ ක්‍රම අලුත් වෙලා වෙන වියදම් එක්ක ආවත් එහෙම මම කියන්නේ ඊට වඩා දෙගුණ තුන්ගුණකින් වියදම් වෙන්න පුළුවන් තරම් දෙයක්. මම ඒක තා කියන්නේ දැන් අද ඒ එක පැත්තකින් කට්ටියක් අපි ඒක නොකරුවයි කියලා ඒ වාසිය ගන්නව ගාම්ම තව කට්ටියක් ඒක පාවිච්චි කරන ගාම්ම හැබැයි ඊට වඩා විශාල මුදලක් මේ අර මොනවාද මේ සමාජ මාධ්‍ය තුලින් කරන දේවල් ටීවී තුලින් කරන දේවල් ඒ වගේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් කරනවල මහා විශාල වශයෙන් වියදම් කරනවා. ඒතර මේක අපිට මං හිතන්නේ මේක අපේ මේ රටේ තියෙන මේ තට්ටු මාරු ක්‍රමයට මේ වෙස්ට්මින්ස්ටර් ක්‍රමයෙන් පස්සේ මේ ආපු මේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ මේ තට්ටු මාරු ක්‍රමය තුළ අනිවාර්යයෙන්ම මේක තරඟයක් බවට පත් වෙලා තියෙද්දී ඒක නිසා අපිට ඕක ගැන කතා කරුවට ඕක අපිට අද අඩු කරන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඊට වඩා ප්‍රශ්නේ තියෙන්නේ බලය ගත්තට පස්සේ කරන දේ. මෙහෙම වියදම් කරලා හරි අරගෙන හරියට යමක් කරනවා නම් එතනින් එහාට කරපු අවුරුදු 5 කරන දේ මම නම්
වැඩිපුර විශ්වාස කරන්නේ මේ මිලියන 500ක් හරි 600ක් හරි 1000ක් හරි වේදම් කරලා ඡන්ද කරන පිළිවෙල ඒක අඩු වෙයි යුතුයි. හැබැයි ඒක නෙමෙයි මම ප්‍රශ්න කරන්නේ ඒ බලය ලබාගෙන අවුරුදු 5ක් තුල මේ අවුරුදු 70 තුල කරපු දේ තුල රට ගෙනත් දීපු දේ තුල ජනතාව තුල මතයක් පවතිනවා. බලා සියලු අය වැරදි. බලා මේ දේ කළ යුතුයි. අපි බලාපොරොත්තු වෙන්නේ මේ දෙයි කියලා සමස්තේ සම්ප්‍රයුක්තයක් තියෙනවා. අන්න ඒක කතා කළ යුතුයි. හරි. නමුත් ජනතාව හැට කල්පනා කළ යුතුයි ඇතැම් දේශපාලනඥයන්ට ඇතැම් දේශපාලන පක්ෂවලට කණ්ඩායම් වලට කොහෙන්ද මේ තරම් සල්ලි කියලා. මේ ඒ අයගේ පුද්ගලික දේපළද මේ එහෙම නැත්නම් රටේ ඉතිහාසයේ තමන් තියාගත්තුවද හම්බ කරපුවද කියන කාරණා. ඒ නිසා මේ වත්කම් බැරකම් පිළිබඳව මම හිතන්නේ මේවා බලනවද, ඒවා ප්‍රකාශන ලබා දීලා තියෙනවද, ඒ අයගේ ආදායම් කොහොමද, මෙවා රටේ තාමත් සිදුවිය යුතු දේවල් නමු සිදු වෙලාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අපි කල්පනා කරන්න ඕනේ ජනතාවට විතරක් ආදරේ නම් ජනතාවට ඒ තරම්ම මේ අපි දන්නවා සාමාන්‍යයෙන් කියනවා කිඹුල් කඳුළු කියලා දුප්පත්කම ගැන, මේ රටේ ජනතාව පීඩාවට පත් වෙන උන්ගේ අසනීප ගැන, හරියට කනගාටු වෙන කට්ටිය එක රැලියකට වේදම් කරන මුදල ගැන හිතුවොත් හිතා ගන්නවත් බැරි තරම්. හැබැයි මම කැමති උදුල මහත්මයා ඔබ ළඟට එන්න. දැන් මේ මැතිවරණ සංස්කෘතියක් තියෙනවා. අපි සිදුවිත්තේ කුමක්ද කියන කාරණයට යමු. ඊට කලින් මේ සංස්කෘතිය ඇත්තටම ජනතාවට දරා ගන්න පුළුවන්ද? එක් පැත්තකින් ජනාධිපතිවරණය සඳහා රජයේ විසින් දරන පිරිවැය මෙවර විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. තව පැත්තකින් මේ අපේක්ෂකයින් රටේ වියදම් කරන මුදල සහ නාස්තිය මේව රටකට කොයිතරම් බලපානවද? ජනතාවගේ ආර්ථිකයට කොයිතරම් බලපානවද? ඔව්, දැන් හැමයිලම් හිතෙන්නේ මේ ලංකාවේ දේශපාලනයේ තියෙන මේ පහළ බැසීම කියන එක තමයි මතක් වෙන්නේ. මොකද හේතුව සාමාන්‍යයෙන් මේ කාරණා දෙකක් වෙලා තියෙනවා. එකක් තමයි ජනතාවගේ මේ දේශපාලනය පිළිබඳව තියෙන විඥානය පහත බහැලා තිනවා. ඒ වගේම තමයි ඡන්ද අපේක්ෂකයන්ගෙත් විඥානය ඒ විදිහට පහළ බහැලා තිනවා. ඒක තමයි මෙතන නිකන් මේ විශාල පොරයක් වගේ අපි දැනෙන්නේ. එහෙම නැත්නම් එහෙම මේක නිකන් බුද්ධිමේ සංවාදයක් වගේ දෙයක් ඇති වෙන්න ඕන. ඒ කියන්නේ ඒ වගේ තලයක අපි තුන් දේශපාලනඥයා සහ ඡන්ද දායකයා දෙන්නම උස්සවිලා තිබුණා නම් මෙතනදී ඇති වෙන්නේ නිකන් පොඩි නිකන් මේ පොඩි ඒ පිළිබඳව සාකච්ඡාවක් විතරයි. ඒ කියන්නේ ඊටාම සුහද සාකච්ඡාවක් වගේ. හැබැයි දැන් අපි මේක දිහා බලනකොට හිතන කාරණේ තමයි මේක දැන් මුළු රටම නිකන් වල්මත් වෙලා එක වෙලාවක ඒ වල්මත් වුවන් අතර නිකන් ප්‍රධානියෝ එන්න, ප්‍රධානියෝ දේශපාලන ප්‍රධානියෝ එන්න කරගත්ත වැඩක් වගේ. ඉතින් ඒක එසේ වෙන්නේ කොහොමද? එසේ වෙන්නේ ඇත්තරම ගත්තොත් මගේ නම් පෞද්ගලික තීරණේ තමයි ලංකාවේ ජන විඥානයේහි ඉතාම පහළ බැසීමක් තියෙනවා. ඇයි ජන විඥානයේ පහළ බැස්පා කියලා මම ජනතාවට ඇඟිලි දික් කරන්නේ නැහැ. ඒක සඳහා කාරක වුණ අනික් ඒවා විශේෂයෙන් ගත්තොත් එහෙම අධ්‍යාපනය හා වෙනත් දේශපාලනයක සමාජමය ප්‍රශ්න මෙතනදී තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අධ්‍යාපනයේ නිරත අපිට විශ්වවිද්‍යාලයේ නිරත කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම මෙසරේ මේ ඉලෙක්ෂන් පිළිබඳව ඔයා අදහස් කරන්නේ මොකද්ද කියලා සමහරවිට වෙන්නේ මුගක් වෙද ප්‍රතික්ෂේප කරනවා. සමහරවිට නෑ මට මම උත්තර දෙන්නේ නැහැ මම යනවා කියලා. එහෙම කරන්න පුළුවන්ද? අපි තුම ඒ ලෙවල් පන්ති ළමයෙක්ගෙන් අහනවා මොකද්ද මෙසරේ දේශපාලනය පිළිබඳව ඔයා කියන්නේ කියලා. නිවැරදි උත්තරයක් දෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ පාසල තුල නිවැරදි විදිහට ලංකා දේශපාලනය පිළිබඳ සාකච්ඡාවක් ඇති වෙලා නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ලංකාව තුල දේශපාලන මේ මේ අධ්‍යාපනය තුල දේශපාලනේ තහනම් කියන්නේ තහනම් කරලා තියෙන්නේ. අපි දන්නවා අපි ඉගෙන ගන්න කාලවල දේශපාලනේ කතා කරේ නැහැ. හැබැයි ඒ විදිහේ දේශපාලන සම්බන්ධ ඇති වුණා. ඒ කියන්නේ සමහරවිට ගුරුවරු හා අපි අතරත් එහෙම සාකච්ඡාවට ලක් වුණා. හැබැයි මේ දේශපාලන ඒ සාකච්ඡාවක් අද දවසේ මේක නැහැ. මට මේක කියන්න ඕන මේ වෙනකොට වාමාංශිකයන් විසින් කැරලි මම හිතන්නේ දෙකක් තුනක් විතර වෙලා තියෙනවා ලංකාවේ. එතකොට හැබැයි වාමාංශික දේශපාලනය ලංකාවේ තියෙනවද? ලංකාවේ අන්තිමේ දක්ෂිණාංශික කොටස් දෙකක් අද දේශපාලනයේ මේ පොරපිටියේ ඉන්නේ. ඔබ කියන්නේ ඔබ චෝදනා කරනවාද? ඒ කියන්නේ
මැතුගේ වම නියෝජනය කර ජනතා මිතු ප්‍රමුණ ඉන්නවා තවත් ප්‍රගතිශීලී කණ්ඩායම ඉන්නවා ආපහු නියෝජනය වෙනවා විශ්වවිද්‍යාල මට්ටමේ අන්තර්ශිෂ්‍ය බල මණ්ඩලය වැනි කණ්ඩායම් ඉන්නවා තවත් කම්කරු පක්ෂ ඉන්නවා වාමගාමී අදහස් ගන්න මේ ඔක්කොම ඔබ කියන්නේ කෙසේම් ආකාරයක පැහැදිලි තාපයක් නැහැ වාමාංශික දේශපාලනය තුළ කියලා වාමාංශික ස්ථාවරය තුළ කියලා සත්‍යකෙම නැහැ ඒ අයගේ ඇඳුම තියෙනවා ඒ අය කිසියම් විදිහක දරාගෙන ඉන්නවා කිසියම් නිකම් සංවේදන මේව ටිකක් ලක්ෂණ ටිකක් හැබැයි සත්‍යකෙම ඒ අයගේ ඒ අය වාමාංශිකද කියන එක ප්‍රශ්නයක් තියෙනවා මොකද හේතුව දැන් අපි තුන් වාමාංශික ස්ථාවරයට බහින්නේ ඒගොල්ලෝ වාමවාදීන් හැටියට ඒ වාමවාදී සම්පූර්ණ වශයෙන් අත්හැරලා ඒගොල්ලෝ දෙන සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඉතාම මුල් බැසගත්ත මිනිස්සු හැටියට තමයි ක්‍රියා කරන්නේ. ඒ අය කවදාවත් එහෙම ආරම්භක අවස්ථාවේ කතා කරන විප්ලවය ගැන ඒව මෙව ගැන මම විප්ලවය අදහනව නෙවෙයි. හැබැයි ඒගොල්ලෝ තුල නිබරදී වාමාංශික දේශපාලනයක් තියෙනවා නම් ඒක ප්‍රකට වෙන්න ඕන. හැබැයි එහෙම ප්‍රකට වීමක් නැහැ. සමහර දේශපාලන පක්ෂවලට චෝදනාවක් තියෙනවා. ඒ අය එක එක විදිහට දක්ෂිණාංශික කණ්ඩායමට උදව් කරා කියලා. මෙවැනි තත්ත්වයක් තමයි තියෙන්නේ. මම ඒ චෝදනාව කරන්නේ ඇත්ත වශයෙන්ම අපි දන්නවා ලංකාවේ වාමාංශික ව්‍යාපාරවල පැවැත්ම. එක කාලයක් තිබුණා වාමාංශික ව්‍යාපාරය ඉතාම ඉහළින් තිබුණා. දැන් වර්තමානයේ වුණත් වර්තමානයේ තියෙන අපි ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම සම්මත දේශපාලන ව්‍යාපාර ගත්තොත් එහෙම ඒගොල්ලෝ ඡන්ද විශාල සංඛ්‍යාවක් ලබා ගත්තා. හැබැයි මේ ඡන්ද සම්පූර්ණ ඡන්ද ෂීට් ආසන ප්‍රමාණයත් ඉතාම පහළට ගියා. ඒතකොට ඒගොල්ලෝ වැඩුණායි කියලා මට නම් හිතන්න බෑ. හැබැයි ඒ ඇස්සේ තවම තරාදියේ නිකන් මේවා දෙක වගේ තියෙනවා තරාදියේ උතුර හා දකුණ වගේ තවම තියෙන්නේ එකම විදිහක වාමාංශික දේශපාලන විග්‍රහයක් කෙරෙන දක්ෂිණාංශික කණ්ඩායම් දෙක අතර. දක්ෂිණාංශික කණ්ඩායම් දෙක අතර කිසියම් විදිහක වැඩිවීමක් හා අඩුවීමක් තියෙන පුළුවන් ඒ අය කොයිතරම් වාමාංශිකද කොයිතරම් දක්ෂිණාංශිකද කියලා. එවැනි තත්ත්වයක් තියෙන්නේ. ඒ කෙසේ වෙතත් සාමාන්‍ය ඡන්දදායකයා ළඟට යනකොට මේ සියලු දෙනාම එක ගොන්නේ තියෙන කණ්ඩායමක් හැටියට තමයි තියෙන්නේ. මේක විය යුතුද? අධ්‍යාපනය විසින් ලංකාවේ ඡන්දදායකයා නග්වලා තියෙනවද? අධ්‍යාපනය කියන්නේ මම කියන්නේ සමල්ව විධිමත් අධ්‍යාපනය නොවෙන්න පුළුවන්. අවිධිමත් අධ්‍යාපනයවත් මේ ඡන්දදායකයා උස්සලා නැහැ. ඡන්දදායකට ප්‍රශ්නයක් අහන්න බෑ. ඒක ඒ තරම් ඡන්දදායකයා කිසිම විදිහක දේශපාලන ඥාණයක් නැහැ. ඒ කියන්නේ දැන් අපි දන්නවා වාමාංශික දේශපාලන අය ඒගොල්ලෝ අදහන කාරණයක් තමයි වාමාංශික දේශපාලනය සඳහා මිනිසුන් සකස් කළ යුතුයි කියලා. එවැනි සකස් කිරීමක් වාමාංශික දේශපාලනය තුළ තියෙනවද? දක්ෂිණාංශික අය නම් ඒක කවදාවත් විශ්වාස කරන්නේ නැහැ ඒක. වාමාංශික දේශපාලනයේ ඔබ මේ කතාව ඇතුලේ මේ කිසියම් දෙයක් හංගවන්න උත්සාහ කරනවා කියලා මට හිතෙනවා. දැන් වාමාංශික දේශපාලනය තමයි කිසියම් විමුක්තිය රටේ උදා කරන්නේ වයි කියලා තැනක්. ඒ නිසා පවතින ක්‍රමය තුළ වම අකර්මණ්‍ය වෙලා දුර්වල නිෂේධ වෙලා තියෙනවා කියන කාරණේද කියන්න හදන්නේ? නෑ, මෙහෙම එකක් තියෙනවා. දැන් උදාහරණ දෙකක් ගත්තොත් එහෙම දැන් අපි හැදිලා වැඩිලා තියෙන අපේ වයසත් එක්ක ගත්තොත් එහෙම අපි බොහෝ විට රුසියාවේ වාමාංශික දේශපාලනය අපි අත්විඳලා තිබුණා. ඒකම රුසියාව බිඳවැන් හැටු දැක්කා. ඒකම අපි තුන් දැන් කියුබාව වගේ වාමාංශික ව්‍යාපාර ගොඩනැගුණ හැටි දැක්කා. ඒකම කියුබාව තවමත් වැටෙන්නේ නැතුව ඉන්නවා. ඒක මේ අස්සේ අපි දැකලා තියෙනවා කොයි තාක් දුරට ප්‍රධානින් ආවත් දක්ෂිණාංශික දේශපාලනවල තියෙන ගුණය ඒක දැකලා තිබුණා. සාමාන්‍ය ගත්තොත් සාමාන්‍ය පොත් ජනතාවගේ ජනතාව වෙනුවෙන් කතා කරන බවක් පෙවුණා. ඒක සත්‍ය වශයෙන්ම ගත්තොත් ලෝක දේශපාලනය ගත්තොත් එහෙනම් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කතා කරන්නේ හැම වෙලාවෙම වාමාංශික දේශපාලනයක්. මොකද වාමාංශික දේශපාලනේ තියෙනවා ඒ සන්දර්භය තුළ තමයි වාමාංශික දේශපාලනය කියන්නේ. මේ සිද්ධාන්තික වශයෙන් මේ ලංකාවේ පවතින වම නෙවෙයි, ඊට වඩා පුළුල් දෘශ්‍යයක් තියෙන ජනතාවගේ මානයෙන් බලන ප්‍රගතිශීලී කණ්ඩායම පිළිබඳව කියන්නේ. ඇත්ත සංකල්පයක් වම. ඉතින් දැන් ඇත්තටම ලංකාවේ වාමාංශික දේශපාලනය පැලවෙන්නත් හේතුව අන්තර්ජාතික ප්‍රජාවනේ, අන්තර්ජාතික ඥාණය හා අන්තර්ජාතික ක්‍රියාව, දේශපාලන ක්‍රියාව විසින් තමයි ලංකාවේ වාමාංශික දේශපාලනය පැලවෙන්නේ. සමහරලාට වෙන්න පුළුවන් රුසියාව වෙන්න පුළුවන්, තවත් රටක් වෙන්න පුළුවන්, සමහරලාට ඒවා වෙන්න පුළුවන්, එකම සමහර දර්ශන වෙන්න පුළුවන්, විප්ලවීය දර්ශන. ඒ සියලු දේම තමයි පැල කරන්නේ. හැබැයි ඒගොල්ලෝ පැලේ ලොකු වෙනකොට ඒ අතු ඉති හමාගේ පැත්ත ගත්තොත් එහෙම වාමාංශික දේශපාලනය කිසියම් විදිහක ඉවත් වීමක් දකින්න හම්බ වෙනවා.
වම්මාසික දේශපාලනය කවදාවත් මං හිතන්නේ නැහැ ඒගොල්ලෝ කකුල ගහගෙන ඉන්නවයි කියලා. ඔව් මම හිතන්නේ ඔබ මේ සංවාදයේ වෙනත් දිහාවකට අරවන්න අරගෙන යන්න උත්සාහ කරනවද කියලා මට හිතෙනවා. කොහොමනත් මේ හරි අපිට පොඩි ගැඹුරක් සහ ඔබ වෙන මානයක් ඔබ වෙන සීමාවක් අඳිනවා සංවාදයේ ඇතුලේ. ඒ තමයි මේ මේ මැතිවරණෙන් ඔබට විතරක් නෙවෙයි සමස්ත මානව වර්ගයාගේ ඉතිහාසය තුලින් සමස්ත අනාගතය නිර්මාණය කර ගැනීමේදී ජනතාවගේ දේශපාලනය කෙසේ සකස් විය යුතුද කියලා ලෝක දේශපාලනය. ඉතින් අපි වඩා හොඳයි වාමාංශික දේශපාලනය ප්‍රායෝගිකද නැත්නම් වාමාංශික දේශපාලනය නැත්නම් වම කියන එක මේ ධනවාදී අර්ථක්‍රමය තුළ මේ ප්‍රාග්ධනය මුල් කරගත්ත ප්‍රාග්ධනය හැසිරීම ලාභය මුල් කරගත්ත ලෝකයක කොයි තරම් දුරට ආයුෂ තියෙනවද තිබුණද වගේ කියන කාරණා මට හිතෙනවා අපි වෙනත් මානෙකින් වෙන දිනක කතා කළ යුතුයි කියලා මට හිතෙනවා. මම කියන්න උත්සාහ කරේ මොකක්ද දන්නවද? මම පදරම සකස් කරගත්තා මට. මම කියන්න උත්සාහ කරේ විශේෂයෙන් ඕක තමයි ලංකාවේ පසුතලේ දක්ෂිණාංශික කණ්ඩායම හිටියා, වාමාංශික කණ්ඩායම හිටියා, උගත් වාමාංශික කණ්ඩායම හිටියා. හැබැයි වර්තමානයේ දකින්න පුළුවන් ලක්ෂණේ තමයි මම කියන්න හැදුවේ. දැන් මේ අය අන්තිමේට වෙනවා එකම කූඩේ ඉන්න පිරිසක් හැටියට තමයි මම දකින්නේ. මොකද ඒක අර තියෙන බරවල් ඒවා වෙනස් වෙලා නැහැ. අපි ගත්තොත් සමහර අය වමට යනවා, සමහර අය දකුණට යනවා. ඉතින් ඒක අන්තිමේට බලන්නේ ඔක්කොමල යන්නේ එක දිශාවකට කියලා දැනෙන්නේ. මොකද ඒක සාමාන්‍ය මිනිස් සාමාන්‍ය ඡන්දායකගේ සාමාන්‍ය ඇසකට දකිනවා. ඒක තමයි මේක දිහා බලන අපි තුන් දැන් වෙනත් බාහිර මේ අන්වේෂණය කරන එක්කනේ දකින කාරණාව. අපි නින්නද සජීවී සංවාදයේ සමගයි ඔබ එක්වන්නේ. අපි කතා බහ කරමින් ඉන්නේ ජනාධිපතිවරණයෙන් පසුව රටට සිදුවිය යුත්තේ කුමක්ද කියන කාරණේ. හැබැයි ජනාධිපතිවරණයට පෙර ඔබ කිව්ව ආකාරයෙන් අපිට විවිධ පක්ෂ පේනවා, වම පේනවා, දකුණ පේනවා, දකුණේ තව කොටස් පේනවා, වමේ තව කොටස් පේනවා. හැබැයි ඔබ සමස්තය තුළ කියන්නේ මේ ඔක්කොම එකම කූඩුවක ඉන්නේ, එකම කූඩුවක ළඟින්නේ, එකම කෑම කන්නේ, එක විදිහට කෑ ගහන්නේ, එක අත්තක වහන්නේ. දැන් මේවා කල්පනා කරොත් මේ සමස්ත හැසිරීම් පක්ෂවල දේශපාලන නායකයින්ගේ හැසිරීම් සහ ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය රටට සහ රටේ ජනතාවගේ දෛනික ජීවිතයට කොහොමද බලපාන්නේ කියන එකයි අපට වැදගත් වෙන්නේ. ඒ නිසා ඔබට මට මේ දේශපාලන හැසිරීම් බලපාන විදිය පිළිබඳව අපි ගැඹුරින් කතා බහ කරමු. මේ විරාමයෙන් අනතුරු අපට අවසර දෙන්න කෙටි විරාමයකට යන්න. ඔබටමත් නින්නාද සජීවී සංවාදයේ සමග එක්වන්නේ අපි කතා බහ කරමින් ඉන්නේ ජනාධිපතිවරණයෙන් පසු රටට සිදුවිය යුත්තේ කුමක්ද කියලා ඔබ කතා කරමින් ඉන්නේ, ඔබ හිතමින් ඉන්නේ ජනාධිපතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කරාවිද කියලා. හැමදැනම ඔබ මේ මගතොටේ දිමුණ ගැහුණත් අපි පසුගිය කාලේ බොහෝ විට නින්නාද මහජන චාරිකාව ඇතුලේ ජනතාව මුණ ගැහුණා, බොහෝ දෙනෙක් සමග කතා බහ කරා. ඔවුන් අපට පවසා සිටියේ අපි කැමති අහවලා දිනනවා නම්, අපි කැමති අසවලා දිනනවා නම්. හැබැයි ඔවුන්ගේ ජයග්‍රහණයෙන් පසුව රටට සිදුවන්නේ කුමක්ද? තමන්ගේ ජීවිතයේ පෞද්ගලික ජීවිතයේ ඇතුළට තමන්ගේ ජන ජීවිත සිදුවන්නේ කුමක්ද කියලා ප්‍රශ්නයක් ජනතාව හැටියට කල්පනා කළ යුතුයි කියලා අපි හිතෙන්නේ. ජනතාවගේ දේශපාලන විඥානය ඒ තරමටම ශක්තිමත් කළ යුතුයි පහළ ගණයේ රැවටීම් වලට නැත්නම් ඔවුන් මුලා කිරීමට. අපි සාමාන්‍යයෙන් ගත්තහම ප්‍රචාරණයට බාල ගණයේ ප්‍රචාරණයට රැවටුනොත් අපිට වැරදි භාණ්ඩ මිලදී ගන්න සිද්ධ වෙනවා. වැරදි භාණ්ඩයක් අපි පරිභෝජනය කරොත් ඔබ දන්නවා ප්‍රතිඵල වැරදියි කියලා. ඒ නිසා මේ අපි කොහොමද මේ දැබැන්ත යෝධ අලෙවිකරණ ක්‍රියාවලියක් ඇතුළු දේශපාලන අලෙවිකරණයේ ප්‍රචාරක වැඩපිළිවෙළවල් යෝධ විදිහට ක්‍රියාත්මක වෙන වෙලාවක් මේ වෙලාව. හැබැයි මේක ඇතුලේ රට දකින, ජනතාව දකින සහ අපේ විඥානය දකින අපට අපව මුණ ගැහෙන්න පුළුවන් හෝරාවක් නැත්නම් දෙකක් අපි නින්නාදත් එක්ක ගත කරන්නේ. අපි කතා බහ කරමු මෙතන සිට. අපි ඔබටත් අවස්ථාව දෙනවා ඔබේ අදහසට වඩා අපි කැමති ඔබේ ගැටලුව අපිට කියනවනම් 0662283689 අපි දුරකථන අංකේ අපි ඔබවත් සහභාගී කරගන්න කැමති සාකච්ඡාවට. තම කෙටියෙන් ඔබේ අදහස දක්වන්න
බොහෝ දෙනෙක් ඉන්නවා වැඩසටහන පුළුල් පිරිසක් නරඹනවා. සුමිත් මහත්මයා දැන් මේ කාරණේදී අපි ඔබ ළඟට එන්න කැමතියි. දැන් අපි දන්නවා දිගින් දිගටම රට තිබ චෝදනාවක් තමයි බලයට පත්වෙන හැම ආණ්ඩුවකටම න්‍යාය පත්‍රය හදන්නේ ජාත්‍යන්තරය විසින් කියන කාරණේ. එක බොහොම පැහැදිලි කාරණාවක් මේ ධනවාදය නැත්නම් මේ ප්‍රාග්ධන උමනාවන් වෙනුවෙන් ලෝකේ සමාගම් නැත්නම් ලෝකේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව වැනි ආයතන මේ කුඩා රටවල්වල සැලසුම හදනවා. මේ රටවල්වලට ආර්ථික සැලසුම් යෝජනා කරනවා. ඊට දාලා ණය සම්පාදනය කරනවා. ඊට දාලා ආයෝජකයෝ වෙනවා. දැන් මේ ක්‍රියාවලියනේ අපි ඉතිහාසයෙන් දැක්කේ. දැන් මෙතුමා කිව්ව වාමගාමී කණ්ඩායම තමයි බොරු විශාල අරගලයක හිටියේ මේ 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 කාර්යයට විරුද්ධව. හැබැයි අපි මේ පැත්තට නොයා දැන් මේ ප්‍රධාන පෙළේ පක්ෂ දෙකක් තරඟ වදිනවා. මේ පක්ෂ දෙකේම හැසිරීම බැලුවොත් ඉස්සරහට ඉතිහාසයේ මේ හැමෝම ණය ගත්තා. හැමෝම රටට මේ සැලසුම් වලට සංවේදීව ක්‍රියාත්මක වුණා. එහෙම කිව්වොත් ඔබ මොකක්ද දෙන උත්තරේ? ඔව් දැන් අර උදුල මහත්තයා කිව්වනේ මේ ඔක්කොම එකට ලගින්නේ එකම පතේ කණ කට්ටිය කියලා. ඒ කියන්නේ මේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ. හැබැයි ඒ වුණත් සාධනීය ලක්ෂණ කාලෙන් කාලට ජනතාව තෝරා ගන්නවා. උදාහරණයක් ගත්තොත් ජනතාව හොන් දේවල් තෝරගෙන කියලා ඔබතු ජනතාවට ලැබෙන අවස්ථාව ජනතාව රැවටනවා වෙන්න පුළුවන්. බෑ ජනතාව දැන් උදාහරණයක් කරා මෙහෙමයි රටක් ඉදිරියට ගෙන යන්න රටක් සංවර්ධනය කරන්න ඒකේ උපාය මාර්ගය මොකද්ද කියලා තෝරගන්න ඕනේ. උපාය මාර්ගය තෝරගෙන උපාය මාර්ගයව වැදගත් වෙන්නේ රටේ සමස්ත සම්පත් සංවර්ධනය කරන්න කෙසේද රටේ පිහිටීමත් එක්ක රටේ තියෙන අනිත් අර්බුදකාරී ප්‍රශ්න මැදිහත් වෙලා රටට අහිතකර නොවන ආකාරයට විසඳගන්නේ කෙසේද සහ රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නේ කෙසේද රටේ සංස්කෘතිය සભ્યත්වයේ යම අපේය කියලා කියන දෙයක් තියෙනවා. ඒක කොහොමද ආරක්ෂා කරගන්නේ කියන එක තමයි මූලික කාරණා වෙන්නේ. එතනදී දැන් උදාහරණයක් කියලා ගත්තොත් ඔබතුමා අහපු ප්‍රශ්නෙට දැන් මේ හැම ආණ්ඩුවක්ම ණය aran තියෙනවා. ණය හිර වෙලා තියෙනවා. අර එක්කෙනෙක් ලක්ෂ 5කට වැඩිය පුද්ගලයන් ණය පවර පත් වෙලා තියෙනවා. ඔව් අපි 1970 වගේ දශකයකට ගියාම ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණයක් නැහැ. ඔව්. ඒක තමයි මම කියන්නේ. එතකොට දැන් මේ වෙන්නේ මොකද? මේ නව ලිබරල් ආර්ථික ක්‍රමයේ තුල අපේ සංවර්ධනය අපි අනුකරණවාදීන් බවට පත් කරනවා. ඒ කියන්නේ අපේම ක්‍රම වෙනුවට අපි වෙනත් කෙනෙක් අනුකරණය කරන්න යනවා. උදාහරණයක් කියලා ගත්තොත් අපි සිංගප්පූරු හදන්න ගියා. සිංගප්පූරු හදන්න ගිහිල්ලා හැබැයි සිංගප්පූරු ගොඩ ගිය දේ අපි කියන සිංගප්පූරු කියලා කියන්නේ මේ වරාය ආශ්‍රිතව නිෂ්පාදන ආර්ථිකය මේ වෙළඳ ආර්ථිකයකින් ගොඩ ගිය රටක්. ඒක පොඩි ප්‍රදේශයක්. ඒක මේ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොටසක් වගේ කොටසක්. මේ රට එහෙම නෙවෙයි. මේ රටේ වෙනම සංස්කෘතියක් තියෙනවා. මේකේ කෘෂිකර්ම ආර්ථිකයක් තියෙනවා. මේ රටේ ජනගහනයක් ඉන්නවා මිලියන 20කට 24කට කිට් වෙන ප්‍රමාණයක්. ඒවට කණ්ඩ බොණ්ඩ දෙන්න ඕන. ඒතර මේ රට ගර්ම කලාපීය රටක්, හොඳට වැස්ස තියෙන රටක්, අපිට සියලු දේක් කරන්න පුළුවන් රට. හැබැයි අපි ආහාර පිට රටින් ගේනවා. එමනම් අපේ ප්‍රතිපත්ති මේ වලවල තියෙන්න ඕන. අපේ කට්ටියක් ආපු ගමන් කිව්වා එක කාලයකට කිව්වා අපි කෘෂිකර්මයේ සංවර්ධනය කළා. තව කට්ටියක් කාර්මික කරනවා. මට ඇමතුමකට යන්න ඉඩ දෙන්න 0662236386689 ඔබට විවෘත කරලා තිනවා. අපි යනවා කළුතරෙන් සුරේෂ් කුමාර් මහත්මයා ඔබ අපිත් එක්ක සම්බන්ධ වෙනයි බොහොම. ඔව්. මම සුරේෂ් කුමාර් කතා කරන්නේ කළුතරේ. ඔව් සුරේෂ් මහත්මයා මේ රූපවාහිනී යන්ත්‍රයේ හඬ හොඳට මඩු කරලා අපි කතා කරමු. ඇත්තටම මේකයි දැන් තවත් එකක් අපි ඡන්දේ ගාන්න යන්නේ මේ අපිට මේ රහස් ඡන්දයක් නිසා ඡන්දේ දාන්නේ කාටද කියලා නොකේවට කමක් නැහැ. ඔබේ අයිතිය සහ අත්වසේම නෑ. දැන් මේමයි දැන් අත්වසේම කියලා නම් අපි කාටවත් කමක් නැහැ. ඡන්දයක් දාලා අපි රටේ නායකයෙක් අපි පත් කරගන්නවා. හ්ම් හ්ම්. ඇත්තටම මේ අපේ රටේ සංවර්ධනය සඳහා අපි ජාති භේදයක් නැතුව කුල භේදයක් නැතුව ආගම භේදයක් නැතුව ජීවත් වෙන්න ගන්න ඕනේ. හ්ම් හ්ම්. අපේ කල්සුමාලිලාට අපි ගල් කරන්න ඕනේ. මොකද පොලිසිය අමුදාවේ ඉරුවන් නිලධාරියන්ටත් අපි ගල් කරන්න ඕනේ. මොකද මේ යුද්ධේ නතර කරේ එයාත්මේ සාමාන්‍යව අපි මේ රටේ ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ පරිසරයක් තමයි අපිට සිදෙන්නේ. මොකද මම දෙවලෙක් කෙනෙක් ඉතින් උතුරු නැහැ. බලාත්තුල ඉතර කවුරු කියන්නේ
කාටර් ගමන්න ඉතලා වත්තල මේ රට ගැන ඉතලා මේ ඡන්ද දෙනවා නම් මේක වඩාත් හොඳයි කියලා තමයි ඉතින් මොකද සිංහල ජනතාවත් එක්ක තමයි මේක ඩිවල් කරන්න මොකද අපේ රටේ යුද්ධයක් නැතුව අවුරුදු 10ක් තිස්සේ අපි කුල බේද ජාති බේදයක් නැතුව අපි ජීවත් වුණා දැන් දැන් ඉතලාට එන්න එන්න බයනක තත්ත්වයක් උදා වෙලා තියෙනවා ඒ නිසා තමයි මම කියන්නේ තම කාටර් ගමන්න හොඳ කෙනෙකුට ඡන්දයක් දාන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි මොමසෝති ඔබට 0662 22 83 608 609 අපි විවෘතයි අපි දුරකථනක දෙකක් ඔබට එන්න පුළුවන් මැදිරියට ඔබේ අදහසට කෙටි ඩක් දෙමින් ඔබේ ප්‍රශ්නයටත් අපි ඩක් ලබා දෙනවා ජනාධිපතිවරණයෙන් පසු රටට සිදුවිය යුත්තේ කුමක්ද ඔබ හිතන හැටියට අපි හිතලා බලමු ටිකක් ඔළුවට පොඩ්ඩක් වද දෙන්න පුළුවන් නම් හොඳයි වැඩිපුර හිතන්න ඕනේ වැඩිපුර සංවාද කරන්න ඕනේ ඒක තමයි රට හම්බෙන්නේ අපිට අපිව හම්බෙන්නේ ඡන්දදායකෙක් අපිට හම්බෙන්නේ ඒක තමයි හොඳ නායකෙක් පාලකෙක් තෝරා ගැනීමේ විඤ්ඤාණයක් අපිට ලැබෙන්නේ. එනිසා අපි කැමති සුමිත් මහත්තයා ඔබට බාධා කරමින් අපි අමතුමුට ගියේ. ඔව් දැන් මේ ජනාධිපතිවරණයෙන් පස්සේ පත්වන ජනාධිපතිවරයාට ඔහුට මෙතෙක් කල් හිටපු ජනාධිපතිවරුන් විදිහට වැඩ කටයුතු කරන්න කෙරුවොත් ඔහුත් ඉතාමත්ම කැටි කාලය තුළ ඔහු අපකීර්තියට පත් වෙනවා. ඒ වගේ මේ දේශපාලන ක්‍රමය අපකීර්තියට පත් වෙනවා. ඒක තුළ මේ ඉලෙක්ට්‍රොනික ලෝකය තුළ ජීවත් වෙන තරුණ පරම්පරාව දේශපාලන විඤ්ඤාණයක් මෙතුමා කිව්වා වගේ අර දේශපාලන විඤ්ඤාණයක් අධ්‍යාපනික වශයෙන් ලබා දීලා නැති හා ලබා ගන්න අවස්ථාවක් නැති මේ තරුණ කණ්ඩායම් ඕනම අවස්ථාවක අර පොලිටිකල් විජිලන්ස් වලට කියන්නේ ඕනම අවස්ථාවකට මේ වෙනත් දේවල් වලට භාවිතා කළ හැකි තත්ත්වයට පත් කරගෙන මේ රටේ විශාල විනාශයක් වෙන්න පුළුවන්. ඔබතුමා කියනවා දැන් එක පැත්තකින් ඊළඟට පත් වෙන කවුරු හෝ වේවා මේ වැඩ කරන්න ඕනේ මේ විදිහට වයි කියලා එකක් කියනවා. ඔව්. හැබැයි අපි දැන් ඉතිහාසයෙන් මේ පාඩම් ඉගෙන ගන්න. ඔව්. අපි මිනිස්සු හඳෙන් ගෙන්නුවේ නෑනේ. නෑ. මේ වේදිකාවල නගින කතා පවත්තන හැමෝම මේ රටේ හිටපුවයි. මේ රටේ මේ සැරේ පොරොන්දු විශාල ප්‍රමාණයක් දුන්න අය. දැන් මේ අය වෙන මිනිස්සු නෑ මේක ඇතුළෙමයි මේ ඉන්නේ. ඒකට දැන් අද බැලුවොත් එහෙනම් මේ පක්ෂ දෙක ප්‍රධාන ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පිල සහ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පිල බැලුවොත් එහෙම අර ඉන්න කට්ටිය හෙට මෙහෙට මාරු වෙලා දැන් ආයෙ පෙනී හිටිනවා. දැන් මේ අයගෙන් ආයෙ රට හදන්න යනවා. දැන් අපි දන්නවා පැහැදිලිවම ජාත්‍යන්තරයෙන් දැවැන්ත විදිහට බලපෑමක් තිබුණා රට එදා ඉඳන්. මම ඒක තමයි කියන්නේ. ඔබ ඔබ තැනකින් නැවතුවා. මේ රටේ කෘෂිකර්මාන්තයේ මේ සියල්ල නගා හිටවනවා කියලා කියන කට්ටිය තමයි අය කියනවාද? ඔව්. දැන් අපිට ඉතිහාසෙත් කියවන්නේ වී වලට හොඳ මිලක් දෙනවා. ගොවියන්ට මෙහෙම කරනවා මිනිසුන්ට හොඳට කන්න දෙනවා දැන් මිනිස්සුන්ට කන්න දෙන අය කර කන්න දෙන්නේ කොහොමද කියලා නෑ මිනිසුන්ට නොමිල දෙන අය කර දෙන්නේ කොහොමද කියලා නෑ ඔය කෙනෙක්වත් හරි හැබැයි මේ එන ජනාධිපතිවරයාට එසේ බෑ කන්න දෙන්නේ කෙසේද කියලා කිව් යුතුයි රැකියා දෙන්නේ කෙසේද කියලා ඔහු 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 ගාව තිබිච්චි කිව යුතු නේද දැන් කරලා පෙන්නන්න කරලා පෙන්නන්න වැඩ පිළිලක් තිබිය යුතුයි මොකද ඒ සඳහා තමයි ඔහු පෙනී සිටුනේ මේම නොතිබුනොත් ඉතාමත් ඉක්මනට මේ පිළිගත් ඡන්දෙ දුන්නු මිනිස්සුම අර ජේසුන්දරවන්ට කෙරුවා වගේම අර කුරුස යන ගහනවා ඔව් සමාවෙන්න මට තලවකැලේ දයරවණගොඩ මහත්මයා ඉන්නවා අයබොන් ඔබට ඔව් අයබොන් තිරුවන් සරණයි මානසික පත්තට ගිහිල්ලා කියනවා නම් යම් කිසි
කොටසක් වෙනස් කරනවා ප්‍රමාණය ගත්තොත් එහෙමයි 50%කට වැඩිය දැන් ලංකාවේ සාමාජික ඉන්නේ නමුත් සාමාජික නැහැ ඒක ප්‍රායෝගික ප්‍රශ්නයක් අපිට තියෙනවා ඒක නිසා කවදාවත් ඡන්දෙන් පස්සේ අපිට බලාපොරොත්තු වෙන මේකත් මේ ඡන්ද වේදිකාවල මේ ජීවේ දේවල් ඒ ආකාරයෙන් ඉෂ්ට වෙන්නේ ඒක තමයි මගේ ප්‍රකාශයේ නිවේදනය බවස්තුතිය ඔබට 0662-82-608-609 දුරකථනාංක ඔබට විවෘත කරලා තියෙනවා එන්න පුළුවන් ඔබේ අදහසට කෙටි අපේ ඉදිරියට ඔබට කෙටි පණිවිඩ සේවාවකුත් අපි ආරම්භ කරනවා ඔබ කෙටි පණිවිඩය අප වෙත යවන්න පුළුවන් අපි දැන් සුවිත් මහත්මයා ඔබ ළඟට මට තව පාරක් එන්න ඕනේ දැන් ඔබ කිව්වේ දැන් අවසානයේ ඔබ කිව්වේ දැන් මේ ජේසුස් ස්වාමී දරුවන්ට කරා වගේ දරුවෝ කරා වගේ මේ හැබැයි එහෙම කරන්න පුළුවන්ද දැන් ඒකේ ප්‍රායෝගික දැන් මම සමා වෙන්න දැන් අපිට එහෙම ව්‍යවස්ථාවේ හෝ කොහේ හරි විශේෂ වරප්‍රසාදයක් දැන් අපි දන්නවා සමා වෙන්න දැන් වෙන පාර්ලිමේන්තුවක් ඇතුලේ වෙන වරප්‍රසාද පනත් තියෙන වුන්ට එක එක දේවල් සඳහා දැන් ජනතාවට එහෙම කිසිම වරප්‍රසාදයක් නැහැ ඡන්දය දුන්නයින් පස්සේ දුන්නා තමයි හැබැයි ආයේ කොතෙන්ද කැඳවන්නේ කවුද කොහොමද කැඳවන්නේ කොහොමද එන ගහන්නේ අවුරුදු පහකට පස්සේ ආයේ මුණ දෙන්න එපා ඔව් නෑ එතකන් ආයේ බලන්න ඉන්න තව රට ඒකට තමයි මම කියුවේ දැන් මෙතනදී මම මේ අපි දැන් මේ පිවිසුම් වලට කතා කරුවා මම කෙලින්ම මේ ප්‍රස්තුතය ගැන කතා කරන්නම් උදාහරණයක් කියලා ගත්තොත් මේ වෙනකොට රටේ ආර්ථිකය වැටලා තියෙන්නේ රුපියලයේ සම්පූර්ණයෙන්ම ඉතාම නරක තත්වයක තියෙන්නේ එළමෙන ජනාධිපතිවරණයෙන් පසු එන නායකයා රුපියලයේ අගේ පහත හෙලීම සඳහා කටයුතු නොකරුවොත් ඔහුට නෙමෙයි රටත් කාටත් ඉන්න බෑ. ඒ නිසා ඔහු ඒ සඳහා ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ සඳහා රටේ නිෂ්පාදන වැඩි කළ යුතුයි. රටෙන් පිටට ගලා යන මුදල් නැවත්විය යුතුයි. රටේ කළු සල්ලි ආර්ථිකය හසුරිය යුතුයි. රටේ මොනවාද මේ මූල්‍ය පරිපාලනය පිරිසුදු විය යුතුයි. ඉතින් ඊළඟට මේ රටේ තියෙන භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීත්වය සඳහා විශාල වශයෙන් ප්‍රශ්නය ප්‍රවත්තිලද MCC කියලා මේ එකක් අස්සම් කරන්න දාලා තියෙන මිලිනෙන් චලන් කෝපරේෂන් කවුරු බලයට පත්වත් ඔහු විසින් මේ ඉරා දැමිය යුතු අයින් කළ යුතු. එසේ නොවුනොත් මේ රටේ ප්‍රශ්නේ මේ රටේ වෙනත් ප්‍රශ්න ගොඩාක් ඇති වෙනවා. මොකද විශාල භූමි ප්‍රමාණයක් අපේ MCC හරහා අපේ පාලනයෙන් විනිවෘත වෙනවා. ඒක නිසා විශාල ප්‍රශ්න ඇති වෙනවා. මේ අපි කුඩා දිවි වෙනවා. ඉතින්ක් මොන පාලකයා ආවත් ඒ සඳහා ඔහු ඉදිරිපත් වෙලා මේවා අයින් කරන්න වෙනවා. ඒ සඳහා ඔහු අයින් කරන්න වෙනවා. එහෙමනම් දැන් කියන්න ඕනේ. දැන් අපි දන්නවා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගැන අපි ගොඩක් දෙනෙක් කතා කරා. මේ ගිවිසුම ගැන මේවා ගැන කතා කරනවාද වේදිකාවල? නෑ ඒක තමයි මේ ප්‍රශ්නේ. ඒක තමයි මම මේ කියන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. ඔබතුමා කිව්වා වගේ මේ තියෙන බාහිර බලවේග වලින් මේවා පාලනය කරනවානේ. ඒකෙන්ද බලපෑම් කරනවා. දැන් අපි දන්නවා මිලිනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන එක අත්සන් කරගන්න කැබිනට් එකේ පාස්සුණු ගමන් මොකද කිව්වේ ඇමරිකානු තානාපතිනිය ඒකට ස්තුතිය පළ කෙරුවා. ඒ කියන්නේ ඔවුන් බලාගෙන හිටින්න කොයි වෙලාවද ඒක කරන. අත අල්ලලා බලෙන් අත්සන් කරන සයිස් එකට බලපෑම් කරනවා. ඒතකොට මේත් වගේ යටත් වීමක් නොවන බලය ලබා ගත්තින් පස්සේ හෝ අපි දන්නේ නැහැ යම්කිසි උපාය මාර්ගිකෝ යටත් වෙලා ඉන්න වෙනවයි කියලා දෙපැත්තම කියමුකෝ අපේක්ෂකෝ දෙන්නට මම කතා කරන්නේ අපේක්ෂකෝ දෙන්නෙක් විතරයි. හරි අනිත් අය එන්නේ නැති යුතු මම දන්නවා. ඒතර ඒ දෙන්න අපි හිතුවා తాවකාලික විශ්වාස කෙරුවොත් මේ ජනතාව ඉදිරියේ මොකුත් නොකිය ඉන්නේ මේ තියෙන දඬු අඩු වලට හිර වෙලා ඒකෙන් මේ බලය ලබා ගැනීම සඳහා කියමුකෝ අඩු ගානේ ඒ අපි විශ්වාස කරනවා එයින් පස්සේ හෝ මේ ගැන කතා කරුවේ නැත්නම් මේ ගැන ක්‍රියා කරුවේ නැත්නම් එම නැත් උදාහරණයක් කියලා ගත්තොත් දැන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුව දැන් ඉන්න ආණ්ඩුව මේ සඳහා පෙනී සිටියා. ඒතර ඒ ආණ්ඩුවෙන් පත්වලා එන ජනාධිපති නායවරයා මේක අයින් කරනවා කියන එක පැහැදිලි සාක්ෂියක් දෙන්න ඕන. හැබැයි ඒක වෙයිද කියන ප්‍රශ්නයක් මොකද ඒ කට්ටියම තව නැවත බලපෑම්. විපක්ෂයේ පැත්තෙන් ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවා අපි මේක දැන් කරන්නේ නැහැ. එතකොට ජනමත විචාරණයක් ගැන ඒක කන්සිඩර් කරන මේ අපේ මහානාමහිරු කියපු දේවල් වලට එහුම්කම් දෙනවායි කියලා. හැබැයි ඒවත් බොහෝ බලපෑමක් ආවට පස්සේ එතුමා කිව්වේ. ඒ කණ්ඩායමෙත් කඳවුරෙත් ඉහළ දේශපාලන නායකයෝ සමහරය MCC එකට පක්ෂව කතා කරලා තියෙනවා. එතකොට ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම අස්සම් කළා. ඒක නිසා එළමෙන පැතිවරණෙන් ජයග්‍රහණය කරන පාලකයා අපි දන්නවා මේ රටේ දේශපාලනේ නොකරන බණක් භාවනාවක් කරගෙන හිටපු
ගරුතර අපේ ස්වාමීන් වහන්සේ නමක් මේ වෙනුවෙන් පෙනී සිටිය. උන්වහන්සේ සත්‍යක්‍රියාවක් ආරම්භ කෙරුවා. එතකොට මේ කවදාකවත් දේශපාලන පක්ෂයට කතා කරන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව මීට වඩා වෙනස් විදිහට මෙයාට උත්තර දෙනවා. ඒක නිසා එළඹෙන පාලකයා අනිවාර්යයෙන්ම මේවා අතහැරලා කටයුතු නොකරුවොත් ප්‍රශ්න ගොඩකට රටත් මුහුණ දෙනවා, ජනතාවත් මුහුණ දෙනවා. ඒ තුටික අපි ඊළඟ අවස්ථාවේදී කතා කරමු. හැබැයි අපි ඔබ ටිකක් කල්පනා කරන්න ඕනේ. දැන් රට මුහුණ දීලා තියෙන්නේ එක අනතුරකට නම් සියලුම අය වේදිකාවල කියන්නේ කණ්ඩ දෙනවා බොණ්ඩ දෙනවා කියලා නම්, ණය කපනවා කියලා නම්, පොර දෙනවා කියලා නම්, දැන් ඔවුන්ගේ ක්‍රියාන්විතය දියත් කරමින් ඉන්නේ, ඔවුන්ගේ යාත්‍රාව දියත් කරමින් ඉන්නේ අර පරණ රටටම කියලා අපිට හිතෙනවා. හැබැයි ඔබ හිතන්න ටිකක් මේ මැතිවරණ සංස්කෘතියෙන් පළවෙනි එක නෙමෙයි ඔබේ. ඒසෝ ඉතිහාසයක් ඔබට තියෙනවා. හිතමු 066 22 83 68 609 ප්‍රවෘතයි ඇමතුමක් තියෙනවා. අපි යනවා අයිබෝන් ඔබට. අයිබෝන් ඔබ රූපවාහිනී යන්ත්‍රයේ හඬ හොඳටම අඩු කරොත් අපිට පැහැදිලි වෙයි. ඔව්, අපි කැමති ඔබගේ නම දැනගන්න. මගේ නම රණවන්, WGS රණවන්. රණවන් මහත්මයා ඔබ කතා කරමු, කතා කරන්න. ඔබ නම WGS රණවන්. රණවන් මහත්මයා ඔබ රූපවාහිනී යන්ත්‍රයේ හඬ අඩු කරලා දුරකථනයේ ඔස්සේ අපි කතා කරමු. අඩු කරන්න තියෙන්නේ. ඔව්, දුරකථනයේ මාත්‍රික දෙන්නටම කියන්නේ මේ දෙන්නම කියන්නේ බලයටපත් වෙනවා මේ. ඔව්. සජිත් ප්‍රේමදාස හරි එහෙම නැත්නම් ගෝඨා වේරාජපක්ෂ මහත්තයා හරි බලයටපත් වෙනවා කියලා කියන්නේ. හා හා. ඔව්. එතකොට ඒගොල්ලන් අදහස් වලට දැන් ජාතික ජනබලවේගය කියලා අලුත් එකක් තියෙනවා. ඔව්. අපිට තේනවා මේ දෙගොල්ලම වැරදි කරනවා නම් ඒගොල්ලන් බලයට ගේන්න බැරිද කියලා. මේගොල්ලන් මේ ඔය ප්‍රධාන පක්ෂ දෙකට කඩේ යනවා මිසක් අනිත් ඒවා කරන්නේ නැහැ කියන එක තමයි මගේ අදහස. ඔව්. අපි ඔබගේ ප්‍රශ්නේ අපි යොමු කරමු විද්වත් මණ්ඩලයට. තව තැමතුමක් තියෙනවා. බොහොම ස්තුතියි ඔබට. ඔහරණින් ජයසිරි මහත්මයා ඔබට අපි අවස්ථාව ලබා දෙනවා. අයිබෝන්. අයිබෝන්. ඔව්. ජයසිරි මහත්මයා. මේ කියන්න තියෙන්නේ අර 2015 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පත් වෙනකොට. හා. ඔව්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පත් වෙලා මාස කීපයක් යනකොට අපි දැක්කවා. රටේ කීර්තිමත් පාසලක සංගීත සංදර්ශනයක් තිබිලා ගෑනු ළමයෙක් තමන්ගේ යට ඇඳුම ගලවලා ප්‍රසිද්ධියේ විසි කරපු දර්ශනයක් එකේ තුමා බොහොම කම්පාවට පත් වෙලා රට පියන තැන කියලා මහා ගෝරනාඩුවක් දැම්මා. සංගයක් නැතුව දැන් එතුමා අවුරුදු 5ක් රට පාලනය කරලා යන්න යනවා. තව සත්‍යයි තියෙන්නේ. ඔව්. ලංකාව ඉතාම කාන්තා ඛේදනීය සංස්කෘතික මම ගිය සතියේ කතා කරලා කිව්වා එළුවෙන් යන කාන්තාවෝ වැඩිපුරම ඉන්නේ කොළඹ කියලා. එතකොට එහෙම ඛේදනීය සත්‍යක තමයි රට තියෙන්නේ. ඔව්. දැන් අපිට පැහැදිලි ප්‍රධාන අපේක්ෂකයෝ තා අනිත් අපේක්ෂකයෝ කියනවා රට රැක ගන්න ඔතනට එන උගතුන් වියතුන් ඔතන වාඩි වෙලා ඉන්න අයත් කියනවා අපේ රට රැක ගන්න ඕනේ මොනවා නැතත් රට රැක ගන්න ඕනේ කියලා. මේ වෙනකොට රටේ රැක ගන්න දෙයක් අපිට තියෙනවද? අපි සිංහල බෞද්ධයි කියනවා. තමයි කියන මේක බෞද්ධ නෙවෙයි කියලා කියනවා. හැම ජාතියෙම ඉන්න ඕනේ කියලා කියනවා. රටක් හැටියට අපිට නිදහසේ උස්ම ගන්න පුළුවන්ද? අපිට සැනසීමක් තියෙනවද? අපේ ආර්ථිකයේ සරුද? අපේ ගම්මානවල මිනිස්සු සහජීවනයෙන් ඉන්නවද? ඊළඟට කියන එකක් තමයි රටේ බුද්ධිමත් ජනතාව ඡන්දදායකයෝ බුද්ධිමත් කියනවා. අපි මේ දවස් ටිකේ දකිනවා සියලුම චැනල් වල යන මෝඩ වෙළඳ දැන්වීම. එතකොට ඒකෙන් අපිට පැහැදිලි මේ ඒගොල්ලෝ බුද්ධිමත් කියලා ආමන්ත්‍රණය කරන්නේ මේ රටේ බෞතරයක් මෝඩ ජනතාවට. ඒ මෝඩ ජනතාව කියලා මම පැහැදිලිවම කියන්නේ මොකද නැත්නම් මේගොල්ලන්ගේ වේදිකාවල් ඉස්සරහට ගිහිල්ලා ඔය ඒගොල්ලන්ගේ පක්ෂ ලාංඡන වරවන කෑගා ඉන්නේ නැහැ. මොකද මෝඩ නිසා තමයි එහෙම වෙන්නේ. අපිට ඉතින් හරි කනගාටුයි.
මේ මෝඩ ජනතාව ගන්න තීන්දුවත් එක්ක කිසිම පක්ෂයකට නැති අපි වගේ මධ්‍යස්ථ මිනිස්සු හරි පීඩනයකට ලක් වෙලා තියෙනවා. අපේ ආර්ථිකය පිට වැටිලා මේ අපි අද මම උදේ දැක්කා මහලේකම් කාර්යාලයේ ප්‍රචණ්ඩ පත්‍රිකා බෙදෙන අවස්ථාවක රටේ ප්‍රධාන ඇමතිවරයෙක් එක්ක එක මිනිස්සෙක් ප්‍රසිද්ධියේ කෑගාලා කියනවා මෙතන බලාගෙන තමන්ගේ මහල පරිස්සම් කරගන්න කාන්තාවෝ ටික මෙතන හොරු ඉන්නවා කියලා. එතකොට ඒක කාන්තාවක් කියනවා මහල විතරක් නෙමෙයි අපි පරිස්සම් කරනවා කියලා. කියන්නේ එහෙම හොරකම් කරන තැනට හොරු කියන තැනට රට ජනතාව දැනුවත් වෙලා ඉන්නවා. අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නිර්පාක්ෂික කියලා බොදු අපේක්ෂකයා කියලා ගෙනාවා. එතුමා බොහොම ගෝරනාඩු කරා අර යට ඇඳුම විසික රුපියකට අඩුම තරමේ එතුමාගේ විධායක බලය පාවිච්චි කරලා අවුරුදු පහක් යනකොට ඔය දේවල් කරන්න බැරි වුණා. ඉතින් අපි විශ්වාස තබන්නේ කොහොමද මෙතනි ප්‍රේමදාසා ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ ප්‍රධාන ප්‍රතිපක්ෂ දෙන ඔය ඔතන ඉන්න මහත්තුරුත් කිව්වේ ඒගොල්ල තමයි දිනන්නේ දෙන්නගෙන් එක්කෙනෙක් මාත් ඒක පිළිගන්නවා. පරම සත්‍ය ඒකනේ. මේ බෞද්ධ ජනදායක ඒගොල්ල දෙන්නගෙන් සිංහල තමයි තන්දි දෙන්නේ. හැබැයි අපිට තියෙන මට තියෙන ගැටලුව තමයි ඒ දෙන්නටම ඔය තියෙන බැදීම් වලින් ගැලවිලා සුවාදීන ඔය දැන් වෙළඳ දැන්වීම් වල කියන තුරංගනා කතා දෙකක්වත් ඒ දෙන්නට කරන්න බෑ. මේ මෙතෙක් මම ලැබුවා දෙකින් වලින් කියන්නේ පරිපාලිතයෙන් සම්නිකා මැතිනිය. මේ මොකද හොඳම උදාහරණ තමයි සම්නිකා මැතිනිය මොනවක් කරත් අපි අගය කරන්න ඕනේ ඔය මේ ගෝල් පේස් එකේ මේ පිටරට සමාගමක් කැවිලා පෞද්ගල ඇමතිතුමා මහාමාර්ග ඇමතිතුමා වෙලා ඉන්න කාලේ ගෝල් පේස් එකෙන් දුන්නා ඒගොල්ලෝ කෝ අපිට ගෝල් පේස් පිටනිය දෙන්න හෝටලයක් ගහන්න අපි මුහුදු මාර්ගයෙන් පානදුරට වෙනකන් හයිවේ එකක් හදලා දෙනවා කොළඹ ට්‍රැෆික් එක නැති කරන්න කියන. එතුමිය පැහැදිලිවම කෝල් කැබිනට් එකේ එහෙම මම කැමති නෑ ගෝල් පේස් එක දෙන්න. අද අපිට තේරෙනවා ගෝල් පේස් එකත් පොඩි කාලේ දෙල්ලම් කරපු ළමයි අපි ඒ කාලේ. අද අපිට පෝස්ට් සිටිය දකින්නකොට මාර වේදනාවක් එනවා. මොකද වෙලා තියෙන්නේ ටැංක් දීලා එක දකින්නකොට අපිට වේදනාවක් එනවා. ඒව ගැන ජනතාවට කියන්නේ නැතුව කිසුම් මත්තම් කරලා මහ ජනතාවට එකක් කියලා වෙනම තමන්ගේ පොකට් එකට එන කිසුම් ගන්න පාලකයෝ ගැන අපිට විශ්වාසයක් නැහැ. ඒ නිසා මම මේ වෙනසතාවෙන් හරි කියනවා දරිද්‍ර හරි ගෝඨාභයට හරි පැහැදිලිව කියන්න පුළුවන් නම් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දිවිහිමියෙන් දකින්නවා කියන වචන කියන්න පුළුවන් නම් ලොකු දෙයක් කියලා මම විශ්වාස කරනවා. මම ස්තුතියි. මට හිතෙනවා ඔබටත් මටත් අපි හැමෝම අපේ ජනතාවටත් විශේෂයෙන් අපේ ග්‍රාහක සමාජයේ රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය වටා නින්නාද සජීවි සංවාදයේ වටා අපේ මේ මහජන සංවාද වටා ගොඩනගෙන ඔබ වැනි කණ්ඩායමත් එක්ක අපට මැතිවරණයෙන් පස්සෙත් කතා කරන්න දේවල් තියෙනවා කියලා මට දැඩිව හිතෙනවා. මොකද අපි මේ සාකච්ඡා සංවාද ගොනු කරන්නේ මේ එළඹෙන ජනාධිපතිවරණයේ උදෙසා නෙවෙයි. එනිසා මේ දීර්ඝ කාලයක් පරාජිත වෙච්ච ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනයා ජයග්‍රහණය කරවීම මේ එළඹෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම නෙවෙයි වෙන්න පුළුවන්. නිසා ඔබෙත් අපේ සංවාදය සක්‍රිය කරමු. ඉතිහාසයේ උගත් පාඩම් බොහොමයක් තියෙනවා. අපි පිළිබඳ දන්නවා, රට ආපු විදිහ දන්නවා, නව ලිබරල් ආර්ථිකයේ හැසිරීම අපට තේරෙනවා. මේ සියල්ල අපිව කොතැන සිට කොතැනට ගෙනියයිද කියලා විශ්වාසයක් අපිට නැහැ. මරණයද ජීවිතයද කියලා ඉස්සරහට හිතාගන්නත් බැරි තත්ත්වෙට රට යන්න ඉඩ තියෙනවා. මෙන්න මේ නිසා තමයි ජනතාවගේ දේශපාලන දායකත්වයේ සංවාදයේ වැදගත් වෙන්නේ. ජනාධිපතිවරණයෙන් පසු රට සිදුවෙත්තේ කුමක්ද කියන මාතෘකාව ඔස්සේ නින්නාද සජීවි සංවාදයේ සමගාමීව එක්වන්නේ. අපි තවත් කෙටි විරාමයකට යන්න සූදානම් රැඳී සිටින්න. ඔබනවතත් නින්නාද සමගයි මේ එක්වන්නේ. ජනාධිපතිවරණයෙන් පසු රට සිදුවන්නේ කුමක්ද කියන කාරණය පිළිබඳවයි අපි අද නින්නාද කතා බහ. අපේ 0662236609 විවෘත කරලා තියෙනවා. අපේ දෙදිගම ජයරත්න මහත්මයා ඉන්නවා අපිත් එක්ක සම්බන්ධලා. අයිබෝන්. අයිබෝන්ද? අයිබෝන් කතා කරමු. ඔව් ජයරත්න මහත්මයා. ඔව් මේ කතා කරනවා. පැහැදිලි මේ වකවානුවේදී
ඉදිරි ජනාධිපතිවරයා දැන් පාලකයන් අදම දෙන්න පුළුවන් නේ තව විනාඩුවක් නෙවෙයි. ඉතින් ඒකෙන් නම් මම පැහැදිලිවම කියනවා දැන් අලුත් ජනාධිපතිවරයෙක් ආවොත් ඉස්සරලාම කට එක්ක එක දෙයක් කරන්න වෙනවා. පැහැදිලිවම ගැටි වෙච්ච රට ශ්‍රී ලංකාව නැති වෙලා තියෙන අවස්ථාව. ඒකෙන්ද මේ රටේ තියෙන සියලුම සම්පත් විකුල පාල ඉවර වෙන තත්ත්වයක් තියෙනවා. දැන් ඉඳවට අර සියුම දිනක් තියෙනවා. කොහොමද කන්ද ඉස්සරලා මට ඉතින් ජනතාව බොහොම බුද්ධිමත් කියන එකයි කියන්නේ මේ පාලන ක්‍රමයෙන් අයින් වෙන්න එනම් උතුම්මලා ඉරුවන් කරන්න අපි බලමු තමයි බොහොම ස්තුතියි ඔබතුමන්ට අපි නැවතත් ඇමතුමකට යනවා මොනමල් දෙනේ සරත් මහත්මයා අයබෝන් ඔබට අයබෝන් මේ නින්නාද වැඩසටහනට ස්තුතිවන්ත වෙනවා ස්තුති මහත්මයා මං අහන්නේ මේ රටේ ජාතික ආදායමෙන් 54.5% ජනතා කෝටි 2.2 ලක්ෂ ජනතාවේ 20% තමයි භුක්ති විඳින්නේ ඔව් ඊළඟට ජාතික ආදායමෙන් 4.5% ජනතාවේ 20% තමයි අබුක්තිනා. එතකොට මං අහන්නේ දැන් මේ එන නායකයෝ ඔව් මේ අපිට කියන්න ඕන මේ 4.5ක් බුද්ධි දිනේ 20% ජනතාව ගැන අපි විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි කියන එක තමයි මගේ අදහස. මේ අනිත් එක තමයි මාත් දැන් මේ 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 දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පත් වෙච්චාම 225ට මේ මම මේ මාත් එක දැක්ක කෝටි 3ක වාහන මේ මේ ෆෝමිටියක් හම්බෙනවා. ඉතින් මම බැලුවා එතකොට කෝටි 700ක් විතර යනවා මේ ඊදම. ඉතින් අපි පාසලකට කෝටි 10 ගාන දුන්නොත් පාසල් 70ක් අපිට නඩත්තු කරන්න පුළුවන් කියලා මගේ අදහස. ඉතින් මේවා අඩු කරගෙන අනිත් එක නෑ කුජික මේ හැම මේ දෙයකටම යාන්ත්‍රණයක් සාදා ගැනීම. දැන් අපි සුධර්මාන්තය බැලුවත් මේ ගොවි ජනතාව බැලුවත් අන්තිමට මේ කාන්දු වෙනවා මදි. මේ හොර ටික දාගන්න ගොයියෝ දන්නේ නෑ. පරිසරය ආරක්ෂා කරන්න දන්නේ නෑ. එහෙම විශාල ප්‍රශ්න ගොඩක් හැමතැනම තියෙනවා. ඒ ටික අපිට හදා ගන්න පුළුවන් නම් පත් වෙන කවුරු වන් නායකයන්ගෙන් ඒ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ රංගිරි වැඩසටහන ඉතා මධ්‍යස්ථ විදියට වැඩ කිරීම ගැන අපි බොහොම මේ ආඩම්බරයේ පත් වෙන බව සනා කරමින් සුදිය ඔබට පැහැදිලිවම කිව්වාගේ මේ දෙන පොහොර ටික ඔක්කොම මහ පොළොවට හලපුවාම පොළොවේ වතුර වලට මොනවද වෙන්නේ පොළොවේ හැදෙන ආහාර වලට මොකද වෙන්නේ කියලා කවුරුත් විග්‍රහයක් තියෙනවද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතමු බලමු මේවා ගැන දිගින් දිගට කතා කරා. ඉතින් අපිට මොහොතකට අවසර දෙන්න සංවාදයේදී හැටි යොමු වෙන අපිට යෝජනා කීපයක්ත් තියෙනවා. උදල මහත්මයා දැන් මේ අපි තාම කෙටි ප්‍රශ්නයක් දැන් ඒ දෙවතුමා අපි කලින් කිව්ව ප්‍රකාශය අනුව දෙපාර්ශ්වයක් බලයට පත් වෙන්නේ දෙපාර්ශ්වයෙන් කණ්ඩායමක් එන්නේ කියන කාරණාත් එක්කම පොඩි චෝදනාවකුත් කරනවා මේ පක්ෂ දෙකකට එතුමයි භාෂාවෙන් කියන්නේ එතුමා කඩ යනවා කියන කාරණේ. දැන් මේ චෝදනාව අපි පිළිගන්නේ නැහැ මාධ්‍යයක් හැට අපි නමුත් ඔබ ප්‍රධාන වශයෙන් කිව්වා මේ දෙපක්ෂයක් ගැන. ඇයි එහෙම කියන්න හේතුව? ඒකයි මේ ලංකාවේ ඡන්දදායකව හැසිරලා තියෙන හැටි ගත්තාම සාමාන්‍යයෙන් දක්ෂිණාංශික අපිටම සම්මත දක්ෂිණාංශික කණ්ඩායම් දෙකක් තමයි තියෙන්නේ. අතේ අපිට සාමාන්‍ය තියෙන නිකන් අර ජාතික ජනබලවේගයේ සම්බන්ධ තුමා ඍජුව ප්‍රශ්නයක් අහන්නේ ඇයි නොපෙනෙන්නේ ඇයි බලයටපත් වෙන්න බැයිද නැද්ද කියන කාරණේ. ඉතින් ජාතික ජනබලවේගයේ අපිටම දැන් මම කියන්නේ මම මේ මැතිවරණයේදී ඒගොල්ලෝ ජලයටපත් වෙයි කියලා. හැබැයි ඉතින් ඒගොල්ලෝ බලයටපත් වෙනවා නම් ඒකත් වඩා හොඳයි මම කිව්වේ. අනිත් පක්ෂත් අපි හොඳයි කියනවා අනිත් තවත් පක්ෂත් හොඳයි කියනවා. හැබැයි කවුරුවවත් මේ දේ කරන්න ඕනේ. මේ දේ කරන්න ඕනේ. ඒක වඩා වැදගත් වෙන්නේ මිනිස්සු ඉදිරියේ තියෙන මූලික ප්‍රශ්නේ තමයි මිනිස්සුව ඉස්සරට අරන් යන්න ඕනේ. මුළු මහත් රටම ගොඩනගා ගන්න ඕනේ. මිනිස්සු නෙවෙයි මිනිස්සු ඉදිරියේ තියෙන ප්‍රශ්නේ වැදගත් කියලා මම හිතන්නේ. වැදගත්. ඉතින් මම හිතන්නේ නැහැ අපිට පක්ෂ ගැන කතා කරන්න ඕනේ කියලා. දැන් මම මේ කතා මට ඔබතුමාට ඒකට දාලා කාරණයක් තියෙනවද මගේ ප්‍රශ්නේ ඔබට යොමු කරන්නද? ආ ඔබේ ප්‍රශ්නේ යොමු කරා. දැන් මම දැන් ඍජු ඔබේ විමසන්නේ දැන් මේ ලොකු චෝදනාවක් තියෙනවා ජනාධිපතිවරණයෙන් පස්සේ රට මොකද්ද වෙන්නේ කියන කාරණේදී. දැන්
මෑත මේ ඡන්ද ව්‍යාපාරයේ කියන ගනුදුනු වලට කතාවලට අමතරව වෙන සංවාදයක් යනවා. මේ ජාත්‍යන්තර ගිවිසුම්, හැබැයි ජාත්‍යන්තර ගිවිසුම් මේ ඊයේ පෙරේද නෙවෙයි. දැන් මෙතුමා කිව්ව ආකාරයට ශ්‍රී ලංකාව යෝධ දෙවන්ත විදිහට බහුජාතික සමාගම් වලින් ආක්‍රමණය වෙනවා රටේ එදා ඉඳන්. ඒතකොට මේ හැම පාලකෙක්ම මේ ලෝක වෙළඳ සංවිධානයේ ගිවිසුම් වලට අසං කරලා තියෙනවා. ඒකට අදාළ භාණ්ඩ සේවා ගිවිසුම් අසං කරලා තියෙනවා. පරිසරය සම්බන්ධ ගිවිසුම්, වනාන්තර සම්බන්ධ ගිවිසුම්, මේ ඔක්කොම අසං කරපු පසුබිමක් ඇතුලේ මේ ඉන්නේ. එතකොට දැන් මේ කල්නුත් කිව්ව මහත්තුරුවලුම මේ පාලකෙන්ට ආපහු තියෙන්නේ ඊළඟ ජනාධිපතිවරණයට මැතිවරණ සල්ලි හොයාගැනීමේ ක්‍රියාන්විතයක්ද? එහෙම නැත්නම් මේ අර කට්ටියකින් අර වටේ ඉන්න කණ්ඩායමෙන් බැහැලාවිලා ජනතා වෙනුවෙන් වැඩ කරන්න තියෙන කියන කාරණේ? ඇත්තටම කරන්න පුළුවන් ඒද ඔබේ අත්දැකීම් වලට අනුව, ඔබේ දේශපාලන ඥානයට අනුව, ඔබේ ඉතිහාස හැදෑරීම් වලට අනුව මේ වර්තමානය මේ ධනවාදී අර්ථක්‍රමයෙන් මේ තියෙන සමාගම්කරණයෙන් අධිරාජ්‍යවාදීකරණයෙන් ගලව ගැනීමේ ශක්්‍යතාවයේ තිබේද මේ පත්වෙන පාලකෙන්ට? ඉතාම සරල අවස්ථාවක් ගත්තොත් එහෙම අපි ජපානයේ සලකමු. ජපානි දෙවෙනි ලෝක යුද්ධයේදී සමතලා වුණා. ජපානයේ දෙවෙනි ලෝක යුද්ධයේ සමතලා වෙලා කවුරුත් හිතුවේ නැහැ ජපානය නැවත විසෝස්වයි කියලා. ජපානයේ දැන් ලෝකයේ තියෙන සාමාන්‍ය ශ්‍රේෂ්ඨ ජාතියක් වෙලා ඉන්නේ. හැබැයි තාම කෙටි කාලයක් තුළ. එතකොට මේ දේ සිද්ධ වුණේ ඇයි? මොකද සාමාන්‍ය ගත්තොත් මම කියන්නේ නැහැ ජපානයේ ඉතාම ජපන් ජාතිය සඳහා ඒගොල්ලු සේවා කරා කියලා. හැබැයි ඒගොල්ලන්ගේ සම්පූර්ණ ගත්තොත් එහෙම මුළුමහත් ජාතියක් කිසියම් විදිහක එසවීමක් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ තාක්ෂණික කටයුතු, සමහරවිට වෙනත් සමාජීය කටයුතු හා සාමාන්‍ය ගත්තොත් නාගරික කටයුතු, ඒ සියල්ලම ගත්තොත් එහෙම ඉතා ඉහළ එසවීමක් වෙලා තියෙනවා. කවුරුත් විශ්වාස කරේ නැහැ ජපානයේ ඔය වගේ හුස්ම ගත්ත කියලා. ඉතින් ඒකෙන් තේරෙන්නේ එකක් තමයි ඒගොල්ලන්ගේ සම්පූර්ණ ඉදිරි, එහෙම නැත්නම් ශක්තිය හා එක්කම සම්පූර්ණ මුළු ජනතාවක් මෙහෙවන ලද සම්පූර්ණ ගත්තොත් එහෙම විද්‍යාව, අධ්‍යාපනය මේ සියල්ලම එකට ගමන් කළා තමයි මුළු ජාතියක්ම එසවුනේ. දැන් මෙවැනි දෙයක් අපි තුම ටිකක් හුස්ම ගන්න ජාතියකට නැගිහිටින්න පුළුවන්. අපි ගත්තොත් ලංකාව ගත්තොත් එහෙම ලංකාව දැන් අපි දන්නවා පහුගිය අපේ ඉතිහාසයේ කාලය තුළම අපි නැව් ගත්ත ජාතියක්. ඒ වෙනකොට සතයක්වත් මේ අපිට විදේශ වෙළඳ පොළකට අපි ණය නැහැ. එතකොට එවැනි ජාතියක් සල්ලි දීලා තියෙනවා. අපි සල්ලි දීලා තියෙනවා. ඒ කියන්නේ අපි ඒ තරම් ශක්තිමත් ජාතියක් කියලා හිටියා. හැබැයි තාම කෙටි කාලයක් තුළ අපි එකපාරටම බිඳ වැටුණා. ඒ කියන්නේ නැවත අපිට නැගිටීමේ ශක්්‍යතාවයක් තියෙනවා. ඒ ශක්්‍යතාවේ ඇත්තටම කුළු ගන්නන්න ඕන දේශපාලනඥයන් විසින්. එතකොට දේශපාලනඥයෝ තමන්ගේ නියන් එක කාමරයක, තමන්ගේ කාමරේ වගේ නියන් හැසිරලා ඇඳුම් ලිහාගෙන නටනවා වගේ වැඩක් කරලා හරියන්නේ නැහැ. මුළුමහත් ජාතියක්, අනාගතයේ ඉතාම ශ්‍රේෂ්ඨ ජාතියක්, විශේෂයෙන් චීන ජාතිය වගේ අපි ශ්‍රේෂ්ඨ ජාතියක් වෙලා හිටියා කාලෙක. එතකොට එවැනි ජාතියක් මේ විදිහට පහළ බිමට ඇදලා දානවා කියන්නේ එතකොට දානකොට කෑ ගහනවා මිනිස්සු. ඒකෙන් දන්නවා තමන්ට රිදෙනවා, තමන් කොහොමද ගමන් කරන්න ඕනේ කියලා. ඒ ශක්්‍යතාවය තමන් ළඟ තියෙනවා. තවමත් මැරිලා නැහැ මේ ජාති. ඒතකොට නැවත ඔසවීම සඳහා යමක් කරන්න හැකියකමක් තියෙනවා. ඒක තමයි අපි හුඟක් කතා කරන්නේ. දැන් විශේෂයෙන් ගත්තොත් එහෙම අපේ කුසකර්මය ගැන අපේ බිමෙන් ගත්තොත් 11% කුමරු කරන බිමක්. ඒතකොට 50%කට වඩා අපි තියෙනවා මේ කුසකර්මය කරන්න පුළුවන් බිමක්. එතකොට කුසකර්මයේ මේ බිමෙන් හරියට නිවැරදි විදිහට කුසකර්මයේ ජය ගත්තා නම් අපිට අපේ ආහාර පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි මේ දේ කරලා තියෙනවද? මේ දේ මම හිතන්නේ කරලා තියෙන්නේ පරක්කම් බහු කාලේ වගේ. එතකොට අපි ඊට පස්සේ නැති වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් වර්තමානයේ ගත්තොත් එහෙම අපි දන්නවා අපි මේ සාකච්ඡා කරලා තියෙන හුඟක් මේ ප්‍රශ්නවලදී වග්ගඩ රෝගේ පිළිබඳ කතා කරන්නේ මේ අය. ඇයි වග්ගඩ රෝගය පිළිබඳ කතා කරන්නේ නැත්තේ? අනුරාධපුරයේ විශාල වග්ගඩ රෝගයක් තියෙනවා. මොන්රාගල මේ හැම තැනකම තියෙනවා. වී ගොයි තැන් කරන්නේ කොතනද, එළවලුවන්නේ කොතනද, එතන වග්ගඩ රෝගය තියෙනවා. එතකොට මේ ගොයි තැන එක්ක වග්ගඩ රෝගය තියෙනවා කියන්නේ මොකද්ද? මේ ගොයි තැන් ක්‍රමයේම වැරදි. එතකොට ලංකාවේ කුසකර්මය පිළිබඳව විශ්වවිද්‍යාල, ලංකාවේ කුසකර්ම පිළිබඳව පර්යේෂණ ආයතන, එතකොට ඒවට මොකද වෙලා තියෙන්නේ? එතකොට ඒවා මොකක්වත් කතා කරන්නේ නැහැ.
එතකොට මෙතනදී අපි මහත්වගේ සඳහන් කර අපේ විනය සංස්කෘතිය සදාචාරය මේවා ගැන කොතනද කතාව වෙන්නේ. අපි රට හදනකොට මේ අපිට එතුමා වැඩසටහන් නරඹන්න නැති ඔබතුමන්. හැබැයි මේ මේ ගොඩනැගිලි අධිවේගී මාර්ග මේ තාප්ප විදුලිය විතරද අපට වැදගත් මිනිස්සු. ඒවා සාකච්ඡා වෙනවද මේවා? ඒක තමයි දැන් සමහෙන් මට ඇමතුමකට යන්න ඉඩ දෙන්න ඔබතුමා ළඟට නැවතෙනවා. ජයගොඩි මහත්මයා හොරණින් ඔබ අපිට කතා කරන්න ආයිබන්. ජයගොඩි මහත්මයා ආයිබන් හලෝ. ඔව් ජයගොඩි මහත්මයා ඔබ සම්බන්ධලා ඉන්නේ කතා කරමු. හරි ඇහෙනවද? ඇහෙනවනේ. ඔබතුමා සම්බන්ධලා ඉන්නේ කතා කරන්න. මම ඇහෙන්නද? ජයගොඩි මහත්මයා ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ කතා කරන්න. ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ. හරි හරි. කතා කරන්න. ජයගොඩි මහත්මයා මේ අපිට දැන් ඔය දේශපාලන සංවාද බලලා අපිට වෙලා තියෙන අප්‍රාණ වෙලා තියෙන. ඔව්. මේ තරමට ඔය එන කට්ටිය පොරුවනේ කියන්නේ. සමගේ මම ගමගේ මහත්තයාගේ ඉල්ලීමක් කරනවා. මේ රටේ මිනිස්සු වහල් වගේ ඔය ස්ටේජ් එක ඉස්සරහා ගිහිලා දඟලනවානේ. අන්නේ වහල් මානසිකත්වය මිනිස්සුන්ගේ නැති කරන්න වැඩසටහන් කරන්න කියලා. නේද වශයෙන්. අතරම අපිට දුකයි. මේ මිනිස්සු මේ ස්ටේජ් එක ඉස්සරහා ගිහිලා අත් වනනවා, බැනර් වනනවා, කොටි වනනවා. ඒ තරමට අප්‍රසන්නයි. අනික සමගේ මහත්තයා මේ අපි කොච්චර දේශපාලන කොච්චර සංවාද තිබ්බා මේ රට පොඩ ගන්න බැරි තැනක තියෙන්නේ දැන්. මේ රට අත්තනම වල බලන්න දාලා තියෙන මේ දේශපාලන. පැහැදිලිව. ඔය කට කියනවා එක එක දේවල් සානාධාර නිකන් දෙනවා කියලා. අත්තර කරන්න පුළුවන්කට නේද බොරු වැඩනේ කතා කරන්නේ. ඔව්. මතනේ. සානාධාර පොර නිකන් දෙනවා. ඈ බුද්ධිකාරලාන්ට කිසිම සැලස්මක් නැතුව ආ සර්මාදි කිව්වට අරස්මක් ගැන කතා කරන්නේ නැහැ. බොරු ටික නිකන් දේව. බොරු හැමදාම හිගා කරනවා. අපරණයි නිකන් අන්න අපරණම හිගා තුත ගොයෝ මේ මෙරණේ ගොයෝ. ඔව්. එහෙම සුන එදා වෙල කන්න ගියක් නැහැ. පැහැදිලි. මම හිතන්නේ මේ ප්‍රශ්න කොට ඇතුලේ අපි ජීවත් වෙනවා අපි ඉන්නවා ඔබතුමා නිවැරදි අපිට පදවියෙන් ගුණත්මන්ව ඔබ කතා කරා ගුණත් මහත්මයා ඔබ නැවතෙන් උත්සාහ කරන්න මම හිතන්නේ අපි ඇමතුමක හිටියේ ඔබ ආපහු විසන්දි වුණා කෙසේ වි නමුත් ඔබ කියූ වහල් මානසිකත්වයේ ඡන්දදායකයා පුරවැසියා රටවැසියා ආධාරකරුවේ බවට පත් වුණාම ඔහුට ඔහු ආධාර කරනවා ඔහු උදව්කරුවේ බවට පත් වෙනවා පමණයි වහලා වහලෙක් බව දැනගන්න ඕනේ වහල් භාවයෙන් අත් මිදෙන්න ඉන්සයිට් වඩා ගෞරවණීය තැනකට මිනිස්සයා ගෙනියන්න ඕනේ අපේ රටේ ඡන්දදායකයා ගෙනියන්න ඕනේ පුරවැසියා ගෙනියන්න ඕනේ අපි නැවත පදවියෙන් ගුණත් මන් මහත ඔබ සම්බන්ධ වුණා අයබන් ඔබට අයබන් අයිබන් ඔබ රූපහානි යන්ත්‍රයේ රූපහානි යන්ත්‍රයේ හඬ හොඳටම අඩු කරලා අපි කතා ගබ්බහ කරමු ගුණත් මන් මහත්මයා දුරකථනයේ ඔස්සේ. හරි. ඔව්. රූපහානි යන්ත්‍රයේ හඬ රූපහානි යන්ත්‍රයේ හඬ අඩු කරලා දුරකථනයේ ඔස්සේ කතා බහ කරමු. හඬ හොඳටම අඩු කරලා දුරකථනයේ ඔස්සේ අපි කතා බහ කරමු. ඔබ අදහස් කරන්නේ විද්‍යත් මණ්ඩලෙන් අහන්නේ. ඔව්. මේ ඇත්තටම මේ ඔය දෙගොල්ලම දැන් අවුරුදු 71ක් මේ කට කෙරුවනේ. ඉතින් ඒ කට්ටිය ඔය විද්‍යත් මණ්ඩලේ දන්නවනේ මේ අවුරුදු 71ම එයාල කරපු වෙරෙන් අපේ රටේ ණය තුරස් වලින් වැඩි වෙලා තියෙනවා. ඈ එතකොට මේ රටේ අධ්‍යාපනයේ රටක පළවලා තියෙනවා දෙමෝපියෝ දෙහිද රන්දාරසන් ළමයි පාසල් ළඟටලා ඉන්නවා. අනිත් දෙක මේ අර ඉස්සර තිබිච්ච ඔව් මිස්ටර් පාසල් කරන්නේ කීදි අපේ දෙබර සිංහල මිනිස්සුගේ කොච්චර කෝලහල තිබුණේ දැන් මේ කෝලහල වැඩි. ඔව් මම හිතන්නේ පැහැ මේ යාර මේ අලු අලු මේ පක්ෂයක් කරලා තියෙනේ අස ජෙල් පේක එන්නේ පක්ෂයට දෙන්න කියලා විචක් මන්ත්‍රීට කියන්න බැරි ආ මේ මේ පක්ෂේ හොඳයි කියලා. මොකද ඒ එතන පොරොන්දු වුණාත් නෑනේ. ඔව් ඔය පොර දෙනවා කියන්නේ නෑ අරව දෙනවා කියන්නේ නෑ. ඒ මිනිස්සුන්ට කියන්න පුළුවන් දේවල් කරන්න පුළුවන් දේවල් කියලා කියන්නේ. ඉතින් අපිට පේනවා මේ
විද්‍යා මණ්ඩලයේ කට්ටිය දැනන්නේ මේ පස්ස දෙකම කඩේ යනවා. ඔව් දැන් මේ මම හිතන්නේ එතුමන්ලයින් අහන්න පුළුවන් ඔබට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට කිසිම පුරවැසියෙකුට කියන්නට අයිතියක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. තව කෙනෙකුට ඡන්දය දෙන්න කියලා ඍජුව. නමුත් මේ පක්ෂවලට අයට වෙනම ප්‍රචාරක කටයුතුවලදී කියන්න ඡන්දය ඉල්ලා සිටින්න පුළුවන්. බොහොම ස්තුතියි ඔබට. හැබැයි අපි ඔබ ඔබේ ඔය අදහසටත් ඉඩ දෙනවා. ඒක තමයි අපේ අපි දරන නිදහස් මතය. පක්ෂව විපක්ෂව ජනතාවගේ අදහස් තමයි මේ අපේ මහජන වේදිකාවක් හැට නින්නාද සජීවී සංවාදයට ගලාගෙන ඉන්නේ. අපේ නිදහසේ ඔබට කතා කරන්න ඉඩ දෙලා තියෙනවා. ඔබ හිතන්න. දැන් අපිට ප්‍රශ්නයක් නැහැ. ඔබේ අදහස ඔබ කියන්නේ අපි ඒ ප්‍රශ්නේ නැවත උතුමලගෙන් අහනවා. ඇයි එහෙම කියන්න පුළුවන්ද? ඍජු යොමු කරේ විද්‍යුත් මණ්ඩලයට. ඔය ප්‍රශ්නේ පිළිගන්නවද උතුම මහත්තයා? ඒ කියන්නේ මේ එතුමා කියන්නේ මේ ප්‍රධාන පක්ෂ දෙක අරුණාම අතුරු පක්ෂයක් තියෙනවා. ප්‍රධාන පක්ෂ දෙක දැන් නිකන් මෙයා වෙලා තියෙන්නේ. ඉතින් අතුරු පක්ෂය කියන්නේ මේ අලුතෙන් එන පක්ෂයක් නැවත නගා හිටවන්න කියන එකද? මම හිතන්නේ අපි මොන පක්ෂයට කතර ගහනවද කියන එක අපි කතා කළ යුතු නැහැ. මම හිතන වඩා වැදගත් වෙන්නේ මේ අවස්ථාවේදී මේ අපිට වැරදුණු තැන් මතක් කරලා දෙනවා. විශේෂයෙන් මම කතා කරමින් හිටියේ ලංකාවේ කුස්කර්මය පිළිබඳව. ඔව් මට මේ සමාවෙන්න තව එක ඇමතුමක් බලාගෙන ඉන්නවා බොහෝ වෙලා. ගුණරත් මහත්මයා ඔබයි ඉන්නේ අපිත් එක්ක කතා කරවන. දූන් ගහෙන් ගුණරත් චන්දන මහත්මයා දූන් ගහෙන් ඔබ සම්බන්ධ වෙන්නේ. අයිබෝන් චන්දන මහත්මයා ඔබේ අදහස් කෙටියෙන් යොමු කරන්න ගැටලු යොමු කරන්න. නන්දන මහත්මයා අයිබෝන් හරි මම කියන්න දෙන්න. ඔව් කතා කරන්න. ඔව් මෙහෙමයි මහත්මයා. දැන් මේ ඇයි මේ මේ පක්ෂ දෙකටම ඇයි මේ ජනතාව මේ අවස්ථාව දෙන්නේ? මාරු විපස්සට ඇයි තුන්වෙනි බලවේගයක් ගැන හිතන්නේ නැති කියලා කියන්නේ? ඔව් එයාලා දැන් පොරොන්දු දෙන්නේ නැහැ. එයාලගේ ප්‍රතිපත්ති මාලාව පිළිපත් කරනවා. නමුත් ඒ බලය දෙන්නේ නැහැ කියනවානේ. නමුත් මට අත්දැකීමක් තියෙනවා ඒ තුන්වෙනි බලවේගින් වශයෙන් හඳුනන පක්ෂයක ගොඩක් අපි ක්‍රියාකාරීව වැඩ කරා. ඉතින් ඒ වැඩ කරපු අවස්ථාවේදී ඒක අවස්ථාව මට මතකයි 43 වෙනක එයාලට තේරුම්. ඒ තේරිච්ච අවස්ථාවේ ඒ මන්ත්‍රීවරු 43 දෙනා අක්තිමත් කරගෙන ප්‍රධාන විපක්ෂයකට බස්සලා ඊට පස්සේ ආණ්ඩු බලය ගන්න එක තමයි පැහැදිලිව ඉතිරිවෙන සංවිධානයක සාර්ථකත්වයේ වෙන්න ඕනේ. නමුත් ඒ අවස්ථාවේ ඒ කොටස් කැඩිලා ගිහිල්ලා පස්සේ විනාශ වෙලා ගිය ඒ අවස්ථාවේ අපි ප්‍රශ්න කළා නායකයන්ගෙන් ඇයි එහෙම වුණේ කියලා. එයාලා කිව්වේ ඒ මන්ත්‍රීවරු 43 දෙනා රැල්ලට ගහගෙන ආවා වගේ අපිට පාලනය කරගන්න බෑ. එතකොට අපි ඇහුවා රටක් පාලනය කරගන්න ඔයාලා මේ කතා කරන්නේ රටක් පාලනය කරන්න අපිට බලය දෙන්න කියලා මන්ත්‍රීවරු 43 දෙනා රැක ගන්න බැරුව කොහොමද කරන්නේ කියලා. එතන මහත්මයා මට තේින්නේ මේමයි, ප්‍රධාන පක්ෂ දෙක කියන්නේ මේ රටේ ලක්ෂ ගණනක් මේ ජනතාව ඉන්න විශාල නියෝජිත ගණනක් ඉන්න දෙයක් එහෙම එකක් පාලනය කරගන්න අමාරුයි. ඔය තුන්වෙනි බලවේගය කියන පක්ෂය තවම ප්‍රාථමික මට්ටමේ තියෙන, එයාලටත් විශාල බලයක් ඇවිල්ලා විශාල මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ආවොත් එයාලගේ පක්ෂය ඇතුළත ඔය නායකත්ව ප්‍රශ්න එක එක ප්‍රශ්න ඇවිල්ලා ඕක යන් අර ප්‍රාථමික මට්ටමේ තියෙන එක ප්‍රශ්න අඩුයි. ඒක පුළුල් වුණාම ඒක සංකීර්ණතාවය වැඩි වුණාම එයාලට හසුරුව ගන්න අමාරුයි. ඉතින් එහෙම එකක් තියෙන ඒ හන්ද අපි මේ වෙලාවේ රට ගැන හිතලා මේ තුන්වෙනි බලවේගෙම මේ වෙලාවේ තුන්වෙනි බලවේග ගැන හිතුවොත් ප්‍රධාන හතුරා දිල්ල අධිරාජ්‍යවාදී දිල්ල රට විනාශ වෙනවා. ඒ හන්ද මේ වෙලාවේ දේශප්‍රේමී කඳවුරට එකතු වෙන එක තමයි අන්න කියන්නේ හොඳ. ඔව් ඔබේ අදහසට අපි ඉඩ දුන්නේ. බොහොම ස්තුතියි ඔබට. මා දුල මහත්මයාගේ කාලය උදුරගත්තේ ඔබේ ඇමතුම් වලට. නමුත් අපි ඔබ හැඳී හිටියොත් අපි අවස්ථාව ලබා දෙන්නම. අපි හිතනවා අපි ඇමතුම් වලින් මතකට ඈත් වෙලා සංවාද දිහාවට යන්න අපිට අවසර දෙන්න. උදල මහත්මයා දැන් මේ උත්තරයක් දෙන්නත් තියෙනවා මචන් ඔබට. උත්තරයක් දෙන්න තියෙනවා කියන්නේ මේ තුන්වෙනි බලවේගයේ පිළිබඳව. ඔව් මෙතුමත් උත්තරයක් ලබා දෙනවා නමුත් විද්‍යත් මණ්ඩලය කරපු යෝජනාවට. ඔව් දැන් මම නම් ඒක මට නිවැරදි උත්තරයක් ඒක මම දෙන්න අවශ්‍යද කියලා මම කල්පනා කරන්නේ. ඒක එකක් තමයි ඡන්ද දෙන්න කියන්න බෑ කියන කාරණේ අපි කිව්වා. ඔව් ඇත්ත. මම කිව්වේ අනාගතයේදී කොහොමද පක්ෂයක් වැඩෙන්නේ කියලා කල්තියා කියන්න බෑ. අපි දන්නවා ඔය වගේ ඔය පක්ෂය අපි තම ගත කරපු කාලය අපි දන්නවා. එතකොටම අනික් පක්ෂ දෙකත් ගත කරපු කාලය හා ඒගොල්ලන් ඉතිහාසය අපි දන්නවා. ඒතර මෙතනදී අනිත්කද අපි නිකන් මේ මේ අය මේ විදිහට
ලකුණු ගනි මේයි මේ විදිහට ලකුණු එන කියලා කියන්න අවශ්‍ය නැහැ. ඊට වඩා වැදගත් වෙනවා කියලා මම හිතනවා අපිට මේ වෙලාවේදී මතක් කර දීමක් කරන්න ඕන වර්තමානයේ අපි දැන් පත් වෙන්න ඉන්න කිසියම් රජයකට. විශේෂයෙන් මම අපි මුලදී කතා කරේ ලංකාවේ කුස්කර්මය කියන්නේ ඉතාම කියන්නේ ඒ තරම් විශාල ආයෝජනයක් දරන්න ඕන එකක් නෙමෙයි. මොකද අපි බිම තියෙනවා, අපිට වතුර තියෙනවා. විශේෂයෙන් ගත්තොත් ලංකාවේ 50%කට එහා වගා කරන්න පුළුවන් බිමක් තියෙනවා. කිසිම හේතුවක් නිසා අපිට බඩගින්න ඉන්න අවශ්‍ය නැහැ. අපි අනික් අය අනික් රටවල් මත මේ ආහාර සඳහා වැටෙන්න දන ගහන්න ඕනේ නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් තියාගෙන ඉතාම සරල විදිහකට හැබැයි ඉතාම බුද්ධිමත් විදිහට අපේ රට කුස්කර්මයෙන් පෝෂණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මට මතක් වෙන්නේ මේ කියනකොට 990 ගණන්වල මුල වගේ මට මතකයි අපේ ආයතනයෙන් කිසියම් යෝජනාවක් කරලා තිබුණා ලංකාවේ කොහොමද මේ ලංකාවේ ගොවියන් හා ලංකාවේ මේ වීගොවියන් සහ ලංකාවේ හාල්මෝල් අතර කොහොමද සම්බන්ධය, ඒක සත්‍ය වශයෙන්ම ගත්තොත් කොහොමද කොයි විදිහටද සකස් වෙන්න ඕන කියලා මම හිතන්නේ අපි අධ්‍යයනය කළා. අපි දෙන්නම ඒකට සම්බන්ධයි. ඒ අධ්‍යයනයේදී මම හිතන්නේ තායිලන්තයේ හුඟක් කාලයක් ගත කර අපේ කණ්ඩායමක් තායිලන්තයේදී තවත් රටවල් කීපයක් ගත කරා. ඒකෙදී එක විශේෂ අවස්ථාවක් අපි අධ්‍යයනය කරලා තිබුණා. ඒක තමයි රටේ වීගොවියෝ නෙවෙයි ඉන්නේ, රටේ ඉන්නේ හාල් ගොවියෝ. හාල් නිෂ්පාදකයෝ තමයි ඉන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් කියන්නේ වීගොවියා කියලා. එතකොට වීගොවියා හා හාල් නිෂ්පාදකයා, එහෙම නැත්නම් හාල් වෙළෙන්දා, ලංකාවේ තියෙන ප්‍රශ්නේ නෙවෙයි ගොඩවල් දෙක, හාල් වීගොවියා හාල් වෙළෙන්දා. එතකොට මේක කවදාවත් ඒ රටේ තියෙන තත්ත්වය අනුව ඒ රට එක පාවිච්චි කරේ නැහැ. ඒගොල්ලෝ තියෙන්නේ කුඩා මේ තියෙන සම්පකාර වගේ, සම්පකාර කියන්නේ කම්පැනිස්. කම්පැනිස් තියෙන ගොඩක්. ඒ කම්පැනිස් තියෙන සමහරට කම්පැනි එකට තියෙන්නේ සමහරට ගොවියෝ දෙන්නෙක් තුන් දෙනෙක්ගේ සමහරට කම්පැනිස්. ඒගොල්ලෝ සමහරට තමන්ගේ කුඹුර හාන්ඩ මැෂින් එක ගත්තා, හැවා, ඊට පස්සේ මැෂින් එක ගෙනල්ලා දැම්මා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ධාන්‍ය කැපුවාම ගෙනල්ලා ගොඩ ගැහුවා. ඊට පස්සේ යනවා ගෙදර. ඊට පස්සේ මේ විදිහට සම්පූර්ණ මුළු රට පුරාම මේ විදිහට සම්පකාර ගොඩ නැගුණා. ඉතින් කිසියම් විදිහක ලංකාවෙත් කොයි සම්පකාර ක්‍රමයක් තිබුණා. අන්තිමේට හැම එක්කෙනෙක්ම හාල් සම්පකාර ගොඩ නැගුණා. එතකොට ඒ රටේ හාල් පිළිබඳව ප්‍රශ්නයක් ගත්තොත් එහෙම කවදාවත් රජයට තීරණයක් ගන්න බෑ. මම මතකයි ඒක අවස්ථාවකදී ඒ රටේ හාල් ගේන්න හදනවා, හරි හාල් වර්ගයක් මේ රටට ගේන්න හදනකොට අර හාල් ගොවියෝ නැත්නම් ඒ සමාගම් ටික ප්‍රශ්න කරන මොන හාල්ද ගේන්න යන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ කියනවා මෙන්න මේ ඒ වර්ගයේ හාල් ගේන්න යනවා කියලා. එතකොට එයා කියනවා නෑ අපි ළඟ ඕන තරම් හාල් තියෙනවා, අපි දෙන්නම් කියලා. කවමදාක්වත්ම ආණ්ඩුවට ඒගොල්ලන් එහා ගමන් කරන්න බෑ. හැබැයි ලංකාවේ මේ ක්‍රමය දියත් කිරීම සඳහා අපි කිසියම් ක්‍රියාමාර්ගයක් පටන් ගත්තා. හැබැයි ලංකාව මේක දියත් කරන්න බැරි වුණා. මේකට ප්‍රධාන හේතුව මම කියනවා එකක් තමයි නිලධාරීන්, අනිත් එක තමයි දේශපාලනඥයන්. මේ වර්ග දෙකින්ද වීගොවියා සහ හාල් වෙළෙන්දා කියන ප්‍රශ්න දෙක ඇති වුණා. අපි දන්නවා ලංකාවේ විශාල හාල් මෝල් ප්‍රමාණයක් තිබුණා. ලංකාවේ හාල් මෝල් ප්‍රමාණය දැන් ෂෙයර් වෙලා 3-4කට වගේ වෙලා තියෙනවා. මහා පරිමාණ හාල් වෙළෙන්දන් 3-4 දෙනෙකුට වගේ ෂෙයර් වෙලා. ඒ කියන්නේ මුල් කාලවල මට මතකයි ඒක 10 ගණක් හිටියා මේ හාල් නිෂ්පාදකයෝ. ඒ හාල් නිෂ්පාදනය සම්පූර්ණ ඉවත් වෙලා ඒ පැත්තට හැරුණා. දැන් වෙන්නේ ශ්‍රමිකයෝ වෙලා. වීගොවියා ශ්‍රමිකෙක්, හාල් වෙළෙන්දා තමයි ප්‍රධානය. දැන් මේ ප්‍රශ්නේ ගත්තොත් මේ ප්‍රශ්නෙට දෙන උත්තරේ මොකක්ද? දේශපාලනඥයා ඉතාම හොඳ උත්තරයක් දෙන්න පුළුවන්. අපි දන්නවා ඉතාම නිවැරදි එකක් තමයි අපි පෙන්වා දුන්නේ රට පුරාම තියෙන්න ඕන හාල් නිෂ්පාදකයෝ. ඒකනේ වීගොවියාම තමයි හාල් ගොවියා වෙන්නෙත්. එතකොට මේක ඉතාම වැදගත් කාරණයක්. අනිත් කාරණේ තමයි තවත් එයක් මට මතක් කරන්න කැමති. විශේෂයෙන් ගත්තොත් අවදන්නා දඹුල්ලේ තියෙන විශාල මේ එළවලු මධ්‍යස්ථානයක්. තවත් රටේ හුඟක් තැන්වල එළවලු මධ්‍යස්ථාන තිබුණා. මේක අපි මගේ ආයතන තමයි එළවලු මධ්‍යස්ථාන හුඟක් හදලා තියෙන්නේ. එළවලු මධ්‍යස්ථානයක් හදනකොට මම මතකයි එක පාර්ලිමේන්තු සැසියකදී මම හිටියා. ඒ වෙලාවේ එක ගොවි සම්පකාරයක් කියලා තිබුණා. ඒගොල්ලන්ට දෙන්න
එක කඩයක් දෙන්න මේ ඔය කියන මේ 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 එළවලු විකුණන තැනයි කියලා. ඊට පස්සේ එතන ඒ කාලේ හිටපු ඇමතිවරයා කිව්වා ඔගොල්ලෝ සල්ලි දෙන්න කියලා. තුන් සැරේකට සල්ලි දෙන්නම් කියලා යා කිව්වා. ඒ කියන්නේ සම්පකාරය කිව්වා. බෑ මට තුන් සැරේකට සල්ලි දෙන්න බෑ. එක සැරේකට සල්ලි දෙන්න. ඒගොල්ලෝ සල්ලි දෙන්න බෑ කියලා කිව්වා. අන්තිමේට සම්පකාරය සම්පූර්ණ වශයෙන්ම තමන්ට කඩයක් නැතුව ගියා. ඒ කඩේ ගත්තේ සාමාන්‍ය පෞද්ගලික වෙලෙන්දා. එතකොට දැන් අපි දන්නවා දැන් මේ දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය කියලා වචනේ මහලුකුට කිව්වට අපි දන්නවා ඔකට ඇවිල්ලා වෙළඳන් කරන මේ මේ ගොවියෝ අපි දන්නවා සම්පූර්ණ විසි කරලා යනවා. අලින්ට කන්නේ සමහර කාලවල අපි දන්නවා එළවලු විකුණලා මෙයා කරලා යනවා. හැබැයි ඒක එසේ බිය යුතුද? මේ මේ මධ්‍යස්ථානයේ සතුව තියෙන්න ඕන. ඒගොල්ලන්ට ලොකු ෆ්‍රීසස් තියෙන්න පුළුවන්. අපි තමු තායිලන්තයේ තියෙනවා වගේ ලොකු ෆ්‍රීසස් තියෙන්න පුළුවන්. සමහර ධාන්‍ය හුඟක් කල් ගබඩා කරගෙන තියෙන ෆ්‍රීසස් තියෙනවා. ෆ්‍රීසස් කියන ඒවා ලොකු සල්ලි ප්‍රමාණ නෙවෙයි. ඒ ප්‍රමාණ අපි තමු එක කන් එකට සම්පූර්ණ ගොවියෝ නිෂ්පාදනය කරන සම්පූර්ණ ප්‍රමාණය ඉතාම අල්පයක් ඇතුළම ෆ්‍රීසස් වලට. අනිතික තමයි මේක මෙහෙවන්නේ තනිකර පෞද්ගලික අංශය මත. පෞද්ගලික අංශයක් තනිකරම වාගේ මේ මෙන්න මේ මේ ආර්ථික මධ්‍යස්ථානය මෙහෙවනවා. මේක වෙන්න පුළුවන්ද? මොකද හේතුව සම්පූර්ණ වශයෙන්ම මේ 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 එළවලු නිෂ්පාදකයා මත අනික ඒ එළවලු නිෂ්පාදකයා මත වෙලෙන්ද හිටගෙන ඉන්නවා. එතකොට මේ වැනි දෙයකින් එළවලු නිෂ්පාදකයෝ ගොඩ ගන්න පුළුවන්ද? අපි දැන් මේ කතා ඔක්කොම එකතු කරලා ගත්තාම එක මිටකට සමස්ත නිෂ්පාදකයා සහ දේශීය කුඩා කර්මාන්තකරුවා නියෝජනය වෙනවා. ඒවා ප්‍රතිපත්ති ප්‍රකාශනවල දේශපාලඥයන්ගේ නියෝජනය වෙනවා. උන් වේදිකාවල කියනවාද? වේදිකාවල නම් කොච්චර ලස්සන කතා කියනවාද? හැබැයි මැතිවරණයෙන් පස්සේ මේවා ක්‍රියාත්මක කරනවාද? ජනාධිපතිවරණයෙන් පස්සේ ක්‍රියාත්මක කරනවාද? ඔබ බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. අපි දන්නවා යම් දේවල් ඉෂ්ට කරලා ඉෂ්ට කරේ නැත්තම් අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්ද කියලා තිරකඩක් ජනතාව හොයමින් ඉන්නවා. දුන්නු පොරොන්දු කැඩුවොත් මොකද කරන්න කියලා. පොරොන්දු කැඩීම බරපතල වරදක්. හැබැයි අපි ඉතිහාසෙන් නම් කඩලා තියෙනවා හැම. අපි බලාපොරොත්තු රට නෙමෙයි මේ තියෙන්නේ. කොහොම වුණත් ජනාධිපතිවරණයෙන් පසුව රට පිළිබඳ අදහසක් ගැනීම ඔබට වටිනවා. නැත්නම් ඔබ නැවත නැවත අපේ රැවටීම කියන දේ අපේ ජීවිතයේ කොටසක් බවට ආයෙත් පත් කරගන්න බලාපොරොත්තු වෙනවා. අපි කැමති නින් අද සජීවී සංවාදය තුළ අවසන් විරාමයට යන්න රැඳි සිටින්න. නින්නාද අසත්‍යයට එරෙහි උපනවතත් නින්නාද සජීවී සංවාදය සමගයි මේක් වන්නේ. ජනාධිපතිවරණයෙන් පසු රට සිදුවිය යුත්තේ කුමක්ද කියන කාරණයයි අපි අද දවසේ කතා බහ කරමින් ඉන්නේ. ඔබගේ ප්‍රතිචාර ඉහළයි, තාමත් මැදිරියේ කාර්ය බහුලයි. දුරකථනයේ නාද වෙනවා. සමාවෙන්න සීමා සහිත අවස්ථාවක් තමයි සංවාදය අවසාන කාලය වෙනකොට ලබා දෙන්න පුළුවන්. අපි එකමතුමකට අවස්ථාව ලබා දෙනවා. කුලරත්න මහත්මයා කෑගල්ලෙන් ඔබ අපිට කතා කරනවා. අයබෝන් තම කෙටියෙන් කතා කරමු. ඔව්. ඔබ සම්බන්ධලෙන් කතා කරන්න. ඔව්. ඔබ කතා කරන්න සම්බන්ධලා ඉන්නේ. ඔව්. මේ බොහොමත්ම ඉස්සුදී මේ අවස්ථාව ලබා දුන්නට මේ මට කියන්න තියෙන්නේ මේ ඔව් කාල් මාක්ස් එකතැනකදී කියලා තියෙනවා හා මේ පාර්ලිමේන්තු මැතිවරණය වනාහි ජනතාවට තමන්ව පෙළන්නා තෝරා ගැනීමට ලබා දෙන අවස්ථාව කියලා. ඔව්. එතකොට මට තියෙන ප්‍රශ්නේ තමයි අපේ රටේ සාමාන්‍ය ජනතාව තාමත් බුද්ධිමත්ද කියලා මේ තමන්ව අවමම පෙළන්නා තෝරා ගැනීමටවත් ජනතාව අපේ රටේ සාමාන්‍ය ජනතාව බුද්ධිමත්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. බොහොමත්ම ඉස්සදී අවස්ථාව ලබා දෙන්නට. ඔව්. හිතන්න ඕන ප්‍රශ්නයක් නේ. තමන්ව පෙළන්නාව තෝරා ගැනීමට ජනතාවගේ තියෙන උනන්දුව කොයිතරම්ද කියලා හිතුවොත්
ඔබ දන්නව මොනවාගේද කියලා. නිදි මරාගෙන රැස්වීම් වලට ගිහිල්ලා අප්පුඩි තියලා හූ තියලා ත ලොකු දෙයක් අපි බලමු. දැන් මේ සුමිත් මහත්මයා දැන් මේ මේ කියන හැම කතාවක් ඇතුළේම තියෙනවා කොහොම වුණත් ඔබ කියන සරල යථාර්ථය ජනාධිපති වර්ණයේදී කවුරු හෝ බලයට පත් වෙනවා. ඉතිහාසය වගේම එකකින් අපට බැහැර වෙන්න බෑ. දැන් තීරණය කරලා තීන්දුවයි දැන්. ඉතින් තීන්දුවෙන් ජනතාවගේ කැමැත්ත අනුව එයි කෙනා. හැබැයි දැන් අපට වඩා වටින්නේ දැන් අපි එදා ඉඳන්ම ඔබට මතක ඇති නින්නද සජීවී සංවාද ඔබ නැරඹුවා නම් මුල සිටම අපි එදා සිටන් හිටපු එක ස්ථාවරයක් ඉන්නවා. වැදගත් වෙන්නේ පුද්ගලයෝ නෙවෙයි. වැදගත් වෙන්නේ සැලැස්ම. ඒ සැලැස්ම ගෙන යන කෙනා. ඒ සැලැස්මේ අන්තර්ගතය ඇතුළේ තමයි ජනතාවට සිතක් වෙනවද නැද්ද කියන එක තීන්දුව වෙන්නේ. ඒකෝ දැන් මේ මගේ ප්‍රශ්නය වෙන්නේ දැන් මේ එදා ඉඳන් රටගෙනියපු සැලැස්ම සුදේශීය සහ ඔය කියන ජාතිකත්වය සහ මේ කියන ස්වරූපයක් තිබුණාද? විජාතීකකරණය නැත්නම් විදේශීයකරණය වෙච්ච ගිවිසුම් අනපනත් එක්ක ආපු ඉතිහාසයක් තමයි රටේ තියෙන්නේ. දැන් එදාට වඩා රට ආපසු හැරීම අපහසුයි. අපි ගත්තාම බොන උදේට බොන කිරිපිටි පැකට් එකේ ඉඳන් කන ගෙදර ගේ වටේට යන චූම්පන් තැන ඉඳන් අපි විජාතීකරණය වෙලා ඉවරයි. දැන් මේක ආපසු හරවන්න පුළුවන් නේද මේ මේ කියන කතා කියන මේ නායකයන්ට? දැන් අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම රටක් නෑ. පුළුවන් මේක මේ එක දවසෙන් කරනවා කියන හැබැයි මූලික වශයෙන් මම ඉස්සලා කියන්නේ ප්‍රතිපත්ති වශයෙන් රටේ අවශ්‍ය වශයෙන් කළොත් දැන් උදාහරණයක් කළා පහුගිය දවස්වල මොකදුනේ ඔන්න එකපාරටම ගෑස් නැතුව ගියා. කවුරුත් දන්නේ නැහැ ගෑස් එන විදියක් දන්නේ නැහැ. කඩෙන් ගන්නවා ගේනවා විතර දන්නේ. හැබැයි ඒක පිටිපස්සේ වෙනත් ක්‍රියාවර්ගයක් තියෙනවා. රටක බලශක්තිය පිළිබඳව සුරක්ෂිතතාවය වැදගත්. ඒක රජයක් විසින් ඒක දැන් බලශක්තිය අපි අරගෙන ගිහිල්ලා තියෙන්නේ එනර්ජි ඩිපෙන්ඩන්සි තවත් කෙනෙක් මත යැපෙන බලශක්තියක් තමයි අපි ඉන්නේ. රජයෙන් හරි පිටරට කොම්පැනි හරි ගෑස් කොම්පැනි වහපුවාන් හන්දිය කොත්තු කඩේ වැහෙනවා. කඩෙන් කන්න පුරුදු වෙච්ච එකා බඩගින්නේ. දැන් පහුගිය දවස් දැක්කනේ. ඒතකොට ඒ තරම් තත්ත්වෙටපත් වෙලා يعني මේ ගැන හිතන්න ඇතුව ඉන්නවා. අර වෙළඳ ව්‍යාපාරය තුළ මේක ගලාගෙන යනකොට යනවා. හැබැයි යම් කිසි වෙනත් ඉතින් ඒ වගේම තමයි ආහාර ඕනම දෙයක්. අපි ආහාර සුරක්ෂිතතාවය ගැන හිතන්නේ නැතුව දේශපාලනඥයෝ ආනයනික ආහාර මත යැපෙන නිසා අපිට අපි ආහාර වලට මෙතුමා කිව්වා වගේ මේ මේ 150 ක විතර තියෙන භූමියෙන් ජලයේ තියෙන රටේ හොඳ පරිසරයක් තියෙන එකේ අපේ දේවල් අපි වගා කරගන්නේ නැතුව අපි පිටරටින් කණ්ඩ දෙන්න දෙයක් ගපුවා ඩොලර් එක අඩු වෙනවා. ඩොලර් එකේ මේ වටිනාකම වැඩි වෙනවා. රුපියලයේ අඩු වෙනවා. ඒතකොට ගේන මිල වැඩි විල දෙන්න ඕන. ණය වෙලා තියෙන වැඩිපුර ගන්නවා. මේවා ගැන කල්පනා කරලා බලශක්තිය ගැන විශේෂයෙන් බලශක්ති සුරක්ෂිතතාවය ගැන රටේ ආහාර සුරක්ෂිතතාවය ගැන මුල් තැන දෙන්න ඕන. ඒ ආහාර සුරක්ෂිතතාව ඇති කරන්නේ ආහාර අපේ තියෙන ස්වෛරීත්වය ආරක්ෂා කරගන්න රට තුල නිෂ්පාදනය කරන තත්ත්වය තුළින් ඒවට මුල් තැන දෙන්න ඕන. ඒකෝ මේ රටේ භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා මේ එන පාලකයා වග කියන්න ඕන කටයුතු කරන්න ඕන කුමන පක්ෂයෙන් බලයට ආවත්. එසේ නොවුනොත් මාසයක් දෙකක් කල් දුව අපි දන්නවා මේ රටේ ජනතාව නැවත පෙළ ගැසෙනවා පාලකයාට විරුද්ධව. මොකද ජනතාවට එපා වෙලා තියෙන්නේ මේ බොරු කියන දේවල් බෑ. හැබැයි ජනතාවට නිකන් දේවල් මම හිතන්නේ බලපෑත්ව මේ පක්ෂ දෙකම පොහොර සහන ආධාරයෙන් නිකන් දෙනවා කියලා. මෙතුමයි ඉස්සල මතක් කරුවාගේ ඔය සහල් නිෂ්පාදන ක්‍රමවේදය පිළිබඳව අපි අධ්‍යයනයක් කළා. අපි වාර්තා හදන්න අපි මැදිහත් වුණා. ඒ වගේම ඔය මේ ආර්ථික මධ්‍යස්ථාන කියන ඒවා අපි හදද්දී අපි සාක්‍යතා වාර්තා හදන්න අපි මැදිහත් වුණා. ඒ සාක්‍යතා වාර්තාවල හැබැයි ඉදිරිපත් කරපුවා නෙමේ මේ ඒවා ඉදිරිපත් කරුවා අපි මේ සම්පකාර සමාගම් වලට ගොවි සමාගම් වලට මේ කඩ හදාදන්න. හැබැයි අවසානේ උනේ ඒගොල්ලන්ට නැතුව වෙළඳ හදපු එක. ඒත ඔය අවසානයේදී ඒ ක්‍රියාවලියුනුත් අපි අයින් වුණේ ඒක එහෙම නොවන නිසා. ඒ නිසා ඉදිරියට පාලකයාට දැනගන්න ඕන. මොකද මේ ලෝකේ දැන් ඔබතුමා එකක් කිව්වා මම ඒකට පොඩ්ඩක් විරුද්ධයි. මොකද මේ ප්‍රතිපත්තිය තමයි වැදගත් වෙන්නේ. ප්‍රතිපත්තිය තියෙන රටක් නෑ. ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන පුද්ගලයා වැදගත් වෙනවා. ඒක නිසා මේ රටේ බලයටපත් වෙන නායකයා හෝ පාලකයාගේ සිතුම් පැතුම් ඔහුගේ ක්‍රියාවලිය ඔහුගේ ඉතිහාසය අනිවාර්යෙන් වැදගත්. නමුත් එහෙම පුළුවන්ද දැන් අපි කිසියම් රටකත් එක්ක ගිවිසුමක් අත්සන් කරපුවාම අපි ඒ තත්වයන්ට
අපි අවනත වෙලා තමයි අසංකරණ අපි ඔබ හිතුවොත් එහෙම අපි ලෝක වේල සංවිධානයත් එක්ක අසංකරණ ගිවිසුමක් ඇතුලේ අපිට ගිවිසුම් උල්ලංඝනය කරන්න පුළුවන්ද නෑනේ ගිවිසුම් උල්ලංඝනය නෑ නෑ මම පැහැදිලිවම ඉතිහාසයේ හිටපු දේශපාලන කණ්ඩායම් ගත්තාම පැහැදිලිවම ලෝක වේල සංවිධානයේ ගිවිසුම් වලට අනුව ජාත්‍යන්තර ණය ලබා ගැනීමෙන් වැඩ කටයුතු කරා ඔව් දැන් කරලා තියෙනවා අපි 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 කිරිපිටි ප්‍රශ්නයකම ඔබතුමාලා කතා කරන කිරිපිටි ප්‍රශ්නේ හඳුනාගත්තේ මේ ආණ්ඩුවේ නෙමෙයිනේ කලින් ආණ්ඩුවේ ඉතින් ඒ කිරිපිටි සමාගම් ලංකාවෙන් එළෙව්වද එහෙම යවන්න පුළුවන්ද වෙළඳ ගිවිසුම් වලට අනුව නෑ වෙළඳ ගිවිසුම් එහෙම තීරණ ගත්තද රටේ මිනිස්සු වෙළඳ ගිවිසුම් එළවන්න ඕනේ නෑ වෙළඳ ගිවිසුම් අකුලන් යන තත්ත්වයටපත් කරගන්න පුළුවන්නේ ඒක කරේ නෑනේ නෑ ඒක කරපු නැති හින්දා නේනම් මේ අපි ආවිල් අදත් මේක කතා කරන්න වෙලා තියෙන්නේ හිටේන පාලකයාට හිටපු පාලකයා හෝ නැවතපත් වෙන පාලකයා හෝ අලුත් පාලකයා හෝ කියන ප්‍රශ්නේ නෙමේ එන පාලකයාට කෙලිය යුත්තේ මේවා ගැන මේ ජනතාව නිරන්තරයේ කියලා නොකරපු නොවිසඳපු ප්‍රශ්න වලට බැදිහත් වෙන්න ඕන. එතකොට රට මෙතනින් එහෙනම් එහෙම ලෝකේ වෙනස් කරුම් මිනිස්සු ඉන්නවා ලෝකේ. අපේ රටේ නේද? අපි සිංගප්පූරුවක් කරන්න කියලා අපි ගත්තට සිංගප්පූරුවේ කොරප්ෂන් කියන එක විතරයි අපේ හරියට අරන් තියෙන්නේ. සිංගප්පූරුවේ කොරප්ෂන් තියෙන ඕන දන තිබුණාට හැබැයි ඒක ඒ මේ තියෙන වෙළඳාමත් එක්ක ඒක කොටස් බවට පත් වෙලා හැබැයි සංවර්ධනේ රටේ අරගෙන ගියලද? අපි චීනය ගත්තත් අවුරුදු 20ක් වගේ ඇතුළත විශාල සංවර්ධනය වෙලා ලෝකයේ අංක දෙකේ ආර්ථිකය බවට පත් වෙලා තියෙනවා මේ තනි නායකෙක්ගේ නායකත්වය යටතේ. ඒතකොට අපි කතා කරන ලී ක්වන් ලූ ගැන අපි කතා කරන මොහොතින් මොහොමඩ්ලා ගැන අපි කතා කරනවා සී ජින්පින්ලා ගැන මේ කවුරුත් පුද්ගලයෝ ප්‍රධාන වෙලා තියෙන. ඒ පුද්ගලයෝ නොහිටියා නම් ඔය කියන මේ ප්‍රතිපත්ති විතරක් වැදගත් වෙන්නේ නැහැ. ප්‍රතිපත්ති සමග පැහැදිලි ප්‍රතිපත්ති සමග ඒවා ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය තියෙන ඕනෑකම තියෙන දැක්මක් කියන නායකයෝ රට නම් එහෙම නැතිබුණොත් අඩුගානේ එසේ විය යුතුයි මම කියලා එහෙම පුද්ගලයෙක් බවට මම පත් විය යුතුයි කියලා පවතින එන පාලකයා පත් වෙන්න ඕනේ. ඔබ ඉතිහාසයේ බිහිවුණා කියලා පිළිගන්නවා. ඉතිහාසයේ එහෙම බිහිවුන්නේ නැහැ කියලා පිළිගන්නවා. සාපේක්ෂව ලංකාවේ ඉතිහාසයේ එසේ බිහිවුන්නේ නැහැ. ලංකාවේ දේශපාලනයේ පරිණාමය තුළ ඒකට හේතුත් තියෙනවා. හැබැයි ලෝකයේ එතනින් ඈත් වෙලා සංවර්ධනය සඳහාගේ ඔය කියන සියලුම ලෝක වෙළඳ සංවිධානය වගේ දේවල් එක ගනුදෙනු කරමින් ඒවලට යටත් නොවි ඒවල පංගුකාරයන් බවට ඉනිමගේ ඉහළට ගිය රටවල් ඉන්නවා. උදාහරණයක් කියලා ගත්තොත් WTO එකට අසංක ලෝක වෙළඳ සංවිධානයට අපිට වඩා එහා ගිය තරුණවලට චීන අසංකල. හැබැයි චීන එහෙම වෙලා තියෙන ආර්ථික වශයෙන් ශක්තිමත් වුණාට පස්සේ ඒක එතනදී ඔහුට આવත් වෙන්නේ ඔහුගේ වෙළඳ පොළ ලෝකය තුල කොහෙද ගෙනියන්නේ කියලා. අපි දන්නවා මේ පැහැදිලිවම සුමිත් මහත්මයා දැන් යහපාලන ආණ්ඩුවේ ඉඳ කලින් රාජපක්ෂ ආණ්ඩුවේ තිබ්බ ණයවලට වඩා තව ණය ප්‍රමාණයක් එකතු වුණා. එකතු වුණා යහපාලන ආණ්ඩුව තුලින්. දැන් එතකොට අපි විදේශීයට සඳහා ගෙවන්න තිබ්බ ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. දැන් අපි එන කවුරු හෝ පාලකයා හෝ නායකයා මෙම ණය ප්‍රමාණය බාරගන්න එපැයි. ඔව්. ඒක ගෙවන්න ඕන. ගෙවන සැලැස්ම කොහෙන්ද ගෙවන්නේ? නෑ ඒක තමයි මම කිව්වේ. දැන් ඒ ණය වැඩි උනේ ගත්තු ණය හින්දා විතරක් නෙමෙයි රුපියලේ ආව ප්‍රමාණය වීම නිසාත් වැඩි වෙලා තියෙනවා. ඒ හින්දා රුපියලේ ආව ප්‍රමාණය වීම අඩු කරගන්නවා රුපියලේ ශක්තිමත් කරගන්න ඕන. නිෂ්පාදනය වැඩි කරගන්න ඕන. ශ්‍රමය අතිරික්ත ශ්‍රමය ප්‍රාග්ධනය බවට පත් කරගන්න ඕන රටේ. ප්‍රාග්ධනය අපි ඉතුරු කරගන්න ඕන. ප්‍රාග්ධනය නැවත ආයෝජනය කරන්න ඕන. ආනයන අපනයනේ. ආනයන අපනයන අපිට කරන්න ඕන අනිවාර්යයෙන්ම. එහෙම ආනයන අපනයන කරනකොට ආනයනය කරන්න කුමක්ද කියන එක පිළිබඳව අපි තීන්දුව කරන්න ඕන. අපි මේ උදේ ඉඳන් රෑ වෙනකන් කන බොන අඳින පළඳ සියලු දේවල්ම සහ සුඛ විහරණයට ගන්න ඒවා විනෝදාංශයට ගන්න ඒවා සියලු දේවල්ම අපි අවශ්‍ය අනවශ්‍ය සියලු දේවල් අපි මේ ආනයනය කරන රටක් නෑ. අපිට අත්‍යවශ්‍ය දේවල් අවශ්‍ය දේවල් අනවශ්‍ය දේවල් කියලා අපිට දැනගන්න ඕන. කාලයක් තියෙනවා අද අවශ්‍ය දේ හෙට අනවශ්‍යයි අද අනවශ්‍ය දේ හෙට අවශ්‍යයි. ඒක ආර්ථිකයට සාපේක්ෂව රටේ ආර්ථිකයට සාපේක්ෂව තීන්දු තීරණ ගන්න රටේ ආර්ථිකය මෙහෙවන පාලකයෝ දැනගන්නවා. ඉතින් ඒ සෙන්ස් එක ඒ දැනුම ඒ මාත්‍රාවට තේරෙන්නේ නැති දේශපාලනඥයෙක් ආවොත් මේක නැවතත් අර තත්ත්වයට යන්නේ. ඔව් උදල මහත්මයා දැන් අපිට තියෙන ගැටලුවක් කියලා බොහෝ දෙනෙක් සඳහන් කරනවා. දැන් මේ රටවල් රටක මේ රාජ්‍යයන් අපි කියන රාජ්‍ය නෙමේ ආණ්ඩු ස්ථාවර වෙන්නේ නැහැ. පක්ෂෙන් පක්ෂයට මාරු වෙනවා. ජනතාව වේගයෙන් පක්ෂ මාරු කරනවා. වේගයෙන් මේ වුණාම මේ ගොඩනැගිල්ල අතිවාරම දාන්නේ කණ්ඩායමක් සැලසුම් ඊට පස්සේ හදන්නේ නැහැ ඒක. ඒක වෙන ආණ්ඩුවක් ඊට පස්සේ. ඒ සැලසුමට යට කරපු මුදල එහෙමම. ඒ වගේ මේ
ලංකාවේ මේ පක්ෂ අතර මේ කණ්ඩායම් අතර ඒකාබද්ධ සංවර්ධන සැලසුම් නැතිකම් ආණ්ඩුත් එක්ක ප්‍රතිපත්ති වෙනස් වෙන එක අධ්‍යාපනය හෝ වේවා සෞඛ්‍ය හෝ වේවා මේ වෙනස් වෙන එක බලපාන නැද්ද රටේ පරිහානියට සහ මේ එන ඊළඟ නායකත්වයේ දැන් මේ රට ගොඩ රට යම් ප්‍රමාණයකට ගත්ත තීරණ සම්පර ආපහු වෙනස් කරලා කණපිටවල මුළුමනින්ම අමාත්‍යංශ වෙනස් කරනවා තීන්ත ගන්නවා පුටු ගේනවා එහෙම සම්පූර්ණ වෙනස් කරනවා මේ මේ ක්‍රියාවලිය නේද නැවත මේ රට තවදුරටත් මේ ඒකට ප්‍රධාන හේතුවක් තමයි අපි තුන් ඊටම ගැඹුරු බොහොම යථාවාදී ඊටම ගැඹුරු ශක්තිමත් ප්‍රතිපත්තිමය ආර්ථික තීරණ ගන්න ඇති එක. ඒ කියන්නේ ආර්ථික තීරණ ගැනීම සඳහා ලංකාවේ අවශ්‍ය තරම් ඉන්නවා බුද්ධිමතුන්. එතකොට මේ බුද්ධිමතුන් ලං කරගන්න ඕන පාලකෙක් වුණාම පාලකයාට සියලු දේම ආර්ථික තීරණ ගැනීම සඳහා වූ ඥානයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ලංකාව විතරක් නෙවෙයි අපි තෝ දැන් මට මතකයි සිංගප්පූරු වගේ දෙයක් තමගේ ආර්ථික ගොඩනගන්නකොට සම්පූර්ණ සමස්ත ජනතාවගේ විතරක් නෙවෙයි බාහිර අයත් ඒකට සහභාගි වුණා. මේ විදිහට හදන්න ඕනේ. එකක් තමයි පාලකයාගේ තියෙන්න ඕනේ ඊටාම ගැඹුරු ඥානයක් මෙන්න මේ අනුව තමයි ගොඩනගන්නේ මේ සඳහා අවශ්‍ය දැනුම මම ලබා ගන්නේ කොහෙන්ද කියලා. එහෙම දැනුම ලබා ගැනීම සඳහා අවශ්‍ය වියතුන් ලෝකෙ පුරා ඉන්නවා විශේෂයෙන් ගත්තොත් ලාංකිකයොත් ඉන්නවා. ඉතින් එවැනි තීරණයක් ගන්න වඩා වැදගත්ම වෙන්නේ මේ තමන්ගේ රට කොහොමද ගොඩනගන්නවා කියන තියෙන දර්ශනය තියෙන්න ඕනේ. ඒ දර්ශනය තමයි දේශපාලන ගොඩනගන්නේ. දේශපාලන කියන්නේ ඡන්ද ලබා ගන්න. මම නම් කියන්නේ ඡන්ද එකතු කරන මිනිස්සු තමයි ලංකාවේ දේශපාලනය කරන්නේ. හැබැයි ඡන්ද එකතු කිරීමට එහා ගිය දැක්මක් තියෙන්න ඕන දේශපාලනඥයෙකුට. අපි දන්නවා දැන් මේ දවස්වල තියෙන කතා ඇහුවාම බොහොම හිනා වෙනවා. මොකද හිනා දැනෙනවා. මොකද හේතුව මිනිස්සුන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය හැම දෙයක්ම මේ දෙනවා කියලා පොරොන්දු වෙනවා. ඒතර මොකද්ද එතකොට ලංකාවේ අධ්‍යාපනය කොහොමද ලංකාවේ මිනිසා කොහොමද තනන්නේ මේ 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 මිනිස්සයා කොහොමද හිඟන්නේක් නැතුව හිඟන්න කියන්නේ අත දිගෑල්ලා දෙන මිනිහ අත දික් කරන්න කියලා ඉල්ලා සිටින්නේ. ඒතර මේ අතින් කතර ගහන්න මේ අත දික් කරන්න. එතකොට මේකෙන් පුළුවන් තරම් රටක් හදන්න. මේක මහා නිකම් මේ වංචාවක්. මේක හරියට දැන් ඇස් බැඳපු මිනිස්සුන්ගෙන් මිනිස්සු පාරක අරග එක්කන් යනවා වගේ වැඩක්. මෙවැනි දෙයක් ලංකාවේ ඡන්දදායකයෝ මෙවැනි තත්ත්වයකට පත්වීම හරි දුක්ඛදායක අවස්ථාවක්. ඉතින් සත්‍ය වශයෙන්ම මේ වෙලාවේ මට මතක් වෙන්නේ වාමාංශික දේශපාලනේ. වාමාංශික නිත්‍ය වශයෙන්ම වාමාංශික දේශපාලනේ ඔය වගේ කිලුටක් නැහැ. ඒක නිකන් දැන් අද වාමාංශික දේශපාලනේ කිව්ව ගමන් මේක නිකන් අර පරිපූර්ණ අදහසක් තියෙන්නේ. පරිපූර්ණ අදහසක් ඒක හැබැයි යෙදිලා නැති කමක් තියෙනවා. හැබැයි මේ පරිපූර්ණ අදහස ඔළුවේ තියාගත්තා. ඔබ කියන්නේ අදවම නෙවෙයි. අදවම නෙවෙයි. මම කිව්වේ වම කියන එකේ තියෙන පරිපූර්ණ අදහසක්. හැබැයි ඒකේ යථාර්ථය ඒක යෙදීමේ වෙනස්කමක් තියෙනවා. ඒක නැවත මේ සංවාදයේ අවසානයේදී නැවත මෙනෙහි කරන්න ඕනේ. දැන් වම යනුවෙන් ඔබ අදහස් කරන්නේ දැන් මේ වම ඇතුලේ අද තියෙන පක්ෂෝ කණ්ඩායම් නෙවෙයි. වම යන උත්තරීතර සංකල්පයක් හෝ දර්ශනයක්. ඔව්. ඒක පැහැදිලි. එතකොට වාමාංශික දේශපාලනයේ තියෙන ඒක වාමාංශික දේශපාලනයේ කවමදාක්වත්ම ඔය පරිප්පු දෙන්නම් අරව දෙන්නම් මේව දෙන්නම් කියන කතා නැහැ. ඒ කතා කියනවා නම් කියන්නේ වාමාංශික දේශපාලනය දියත් කිරීම සඳහා පමණයි. එවැනි ඒවා හුඟක් තියෙනවා. අපි දන්නවා ඔය දකුණු ඇමරිකාවේ හැම සමහරලාට එවැනි දේවල් කියලා කිසියම් විදිහ උපක්‍රම යොදලා රජයන් ගන්නවා. රජයන් අරගෙන ස්ථාවර කරනවා. මොකද ගත්තොත් එහෙම මෝඩ මිනිස්සු වැඩිපුරම පුරුදු වෙලා ඉන්න මිනිස්සු හැම වෙලම යාචකයන් වගේ පුරුදු වෙලා ඉන්න මිනිස්සුන්ට යාචකයන්ට අනුව තමයි සලකන්නේ වෙන්නේ. ඊට පස්සේ තමයි ඇත්තරම රජයක් ගොඩනගන්න වෙන්නේ. එහෙම කරනවා නම් එහෙම නැත්තම් යාචකයෝ මැත්තේම ඒ නායකයත් නැහිලා ඒක ගොඩේම වැළලෙනවා. ඉතින් මෙතනදී අද තියෙන ප්‍රශ්නේ ගොඩක් ගත්තොත් එහෙම අද මේ ගොඩක් කතා කරන්නේ අර පරිභෝජන සමාජයක් නිකන් එක දවසක එක සුමානයකට ගෙදරකට කන්න දෙනවා වගේ වැඩක්. උදාරමත්ම දැන් මට මොහොතකට මිනිත්තු දෙකක් මෙතුමා ළඟට යන්න අවසර දෙන්න අපි අවසාන මිනිත්තු කීපෙ ඉන්න නිසා දැන් මේ දැන් එක තැනකට ආවා. දැන් මේ පැත්තෙන් අත දිග උතුමා ලස්සර තැනකට ගෙනාවා. මේ පැත්තෙන් අත දිග කරමින් මේ පැත්තෙන් කතරේ ගහනවා. ඒ කියන්නේ නිකන් ආධාර දෙනවා නිකන් කන්න උගන්වන එක සංස්කෘතියද ඇත්තටම. ඒකට මිනිසුන්ගේ ක්‍රියාශීලීත්වයට මිනිසුන්ගේ දහඩි මහසෙන් හරි හම්බ කරන එකට මිනිසුන්ව නැගී හිටින්න ඕනේ. Tamanට Taman හොයා ගන්න ඕනේ කියන කාරණා ඇතුලේ මේ මිනිසු
එහෙම කශේරුකා විවරයි. දැන් මේ මේ මේක එක කාරණයක්. සුමිත් මහත්මයා, දැන් මේ මේ සියලු දේවල් ඇතුලේ අපිට ඉඩකඩක් තියෙයිද ඔබතුමාගේ කියන ආකාරයට ජනාධිපතිවරයෙන් පස්සේ රට සිදු වෙන්නේ මොකද්ද කියලා අපිට මේ වගේ සංවාදයක් කරන්නත් බලයට පත්වෙන එන කෙනාව කවුරු හෝ එයාව මේ විදිහට ප්‍රශ්න කරන්නත් අපිට හදන්න පුළුවන් ද සංධානයක් හරි සංවිධානයක් හරි කිසියම් හෝ දෙයක් අපිට බැයිද එහෙම ප්‍රවේශයක් ගන්න අපේ අසන්න අපේ නරඹන්න බලාගෙන ඉන්නවා. අපි ඒකට උත්සාහ කරන්න ඕන. මම උදාහරණයක් ගත්තොත් මේ කතා කරන අපි අනිවාර්යෙන් ඒ දෙයක් කළ යුතුයි. අපි මේ ඉස්සරහත් කරලා තියෙනවා. ඒකෙන්ද තමයි අපි මේ කියන්නේ හෙට බලයට පත් වුණාම මේ දේශපාලනඥ කතා නොකරන දේවල් කතා කළ යුතුයි කියලා කියන්නේ. ඉතින් හෙටත් මේ ප්‍රශ්නේ අපි අසිය යුතුයි නොකරනවා. ඒ නිසා උදාහරණයක් කියලා ගත්තොත් ආයෙ නැවත කතා කෙරුවොත් මේ රටේ විශාල සංඛ්‍යාවක් ඉන්නවා මේ දැනුගත් මිනිස්සු, ශ්‍රමයේ විවුර හැකි මිනිස්සු. හැබැයි ඒකට අද ක්‍රමවේදයක් නැහැ. රාජ්‍ය අංශේ රැකියා දෙනවා කියලා නිකමුන් හදනව වෙනුවට නිෂ්පාදනාර්ථයක් සඳහා රටගෙන යන්නේ කෙසේද කියන එක සහ ඒ තුළින් රටේ ස්වෛරීත්වය සහ නිදහස හදන්නේ සහ සංවර්ධනය කරන්නේ කියන පෙනුම තියෙන කෙනෙක්, දැක්ම තියෙන කෙනෙක්, වැඩ කරන කෙනෙක් ඉදිරියට ගේන්න ඕන. ඔහු නොකර හොදොත් ඔහුව ප්‍රශ්න කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා. ජනතාවට අනිවාර්යෙන් තියෙනවා. අපේ යුදල් මහත්මයා ඔබට අවස්ථාව දෙනවා. දැන් මේ මේ බලවේගය තුළ දැන් නායකයෙක් තමන්ගේ ආරක්ෂක වළල්ල තමයි වැඩි කරගන්න බලන්නේ. තමන්ගේ ජීවිත ආරක්ෂාවට ඒක වැදගත්. ඉතා වැදගත්. හැබැයි ඒ ආරක්ෂක වළල්ල වගේම රටක උගතුන්, බුද්ධිමතුන් සහ විද්වතුන්, මේ මේ රට ගොඩනගන අදහස් තියෙන මිනිසුන්, ඥානයේ සහිත මිනිසුන් අපි ලං කරගන්නවා නම් වඩා හොඳයි. එසේ ඊට අපිට වැඩපිළිවෙළක් තියෙද්දි තාම කෙටියෙන් මට මිනිත්තුකින් උත්තරයක් දෙන්න. මම හිතන්නේ ඒක මේ ඔබතුමා කිව්ව දේ කරන්න ඕන. අනිවාර්යයෙන්ම ඉතාම නිවැරදි ඥානාම්බිත පුද්ගලයෙක් වුණහම හැම වෙලාවෙම මම ඉස්සලා කිව්වා වගේ දේශීය වගේම විදේශීය. අපි දන්නවා ලංකාවේ විදේශවලත් ඉන්න විශාල උගතුන්. ඉතාම මම කියන්නේ උගතුන් කියලා මම අදහස් කරන්නේ නැහැ, නිකන් මේ පිසු නටන උගතුන්. ඉතාම නිවැරදි උගතුන්, ඉතාම හෘදේ සම්බේධී, ඉතාම ජාතිකත්වයක් තියෙන උගතුන් ඉන්නවා. ඒ අය අපිට හවුල් කරගන්න පුළුවන්. ඒ අය අතත් දික් කරනවා. එතකොට ඒ සඳහා සම්පූර්ණ විශාල සන්ධානයක් ගොඩනගන්නවා. සන්ධානයක් කියලා කියුවේ සම්මුතියක් එක රැලක් හදන්න ඕන. ඒක ඒගොල්ලෝ සල්ලි නැතුව වැඩ කරනවා. මොකද ඒක අපි දන්නවා. ඒ අරින්ද ඒක ඒක ප්‍රතික්ෂේප කරන්නේ සම්පූර්ණයෙන් Tamanට වැඩ කිරීම සඳහා දැක්මක් නැති අය. දැක්මක් තියෙන ජනනායකයෙක් වුණාම ඒ දැක්ම සඳහා ඒගොල්ලෝ අවශ්‍ය වූ සම්පත් එයා හොයා ගන්නවා. මොකද ඒ අයට ගමන් කරන්න පාරක් නිකම්ම කැපිලා තියෙනවා. ඒතකොට කවුරු හෝ තමන් ඉස්සරහා හිටියට තමන්ගේ ඡන්දායකයක් කුමක් වුවත් ඡන්දායකය නැවත ඔසවීම හා ඡන්දායකය ප්‍රජාව නැවත ඔසවීම තමයි සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඒක ඒක මම හිතන්නේ සිද්ධ වෙනවා නම් ඉතාම වැදගත්. ඉතාම හොඳයි. අපි ඔබට ඔබෙන් ඉල්ලන්නේ අවසාන මොහොතේ ඔබයි ශක්තිමත් මිනිසා, ඔබයි රට ගොඩනැගිය හැකි මිනිසා. සා ඔබගේ ශක්තිමත් භාවය තමයි රටේ අනාගතේ. අපි ආධාර අරගෙන අත දික් කරලා කාගේ හරි දෙයක් අතේ දවාගෙන, මල්ලේ දවාගෙන, කටේ දවාගෙන අපි ජීවිතේ හෙට දවස ගෙවන්න හදනවා නම් අපි දන්නවා අපිට සැලැස්මක් නැහැ කියලා. හොඳ දැක්මක්, ජීවිතේ පිළිබඳ දර්ශනයක් ඔබට තියෙන්න ඕනේ. ඔබේ රට, ඔබේ ජාතිය, ඔබේ මේ ඉන්න ප්‍රමාණය, ඔබ මේ ඔබම බව වටහා ගන්න. රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරණයෙන් පසු රට සිදු යුත්තේ කුමක්ද කියන කාරණය සම්බන්ධව අදහසක් ඔබට තියෙන්න ඕනේ. ගොඩනගන්න අවශ්‍ය රටනම් පුරවැසිය ශක්තිමත් සිටිය යුතුයි කියන අදහස අපට පෑදිලිවම තියෙනවා. අපි වගකීමෙන් ඔබට කියනවා මේ රට හදන්නේ සාමාන්‍ය මිනිස්සු. ඒ මිනිස්සු තමයි මේ සියලු වියදම් දරන්නේ. මිනිස්සු තමයි මේ සියල්ලට බරපැන දරන්නේ. ඔවුන්ට ඔවුන්ගේ ගරුත්වය, ඔවුන්ගේ අනාගතය, ඔවුන්ගේ නිවහල් භාවය, ඔවුන්ගේ නිදහස වෙනුවෙන් නින්නාද සජීවී සංවාදයේ නිරන්තරව අවදියෙන් ඉන්න බව ඔබට මතක් කරනවා. අපි ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා එන්න රටමැද සංවාදේ, රටමැද ජනතාවගේ සංවාදේ හැකිතාක් ශක්තිමත් කරන්න මේ රටේ අනාගතයේ, අනාගත විමුක්තිය, අනාගත දේශපාලනයේ කොළේ එළි දල්වන්නේ අපි, ඒ කියන්නේ යහපත් එළි දල්වන්නේ අපි. ඒ නිසා අපට හොඳ අනාගතයක් තියෙනවා. අද සංවාදයේ පෝෂණය කරා වෛද්‍ය සුමිත් වන්නච්ච මහත්මයා බොහොම සුදී, ඉතිහාසවේදී උදුල බණ්ඩාර ඖෂධාය මහත්මයා බොහොම සුදී. අපි නැවත හම්බෙමු. හිතතුනි අපි නින්නාද සජීවී සංවාදයේ යෙන් අදට සමුගන්නවා. තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන ඔබ සැමට ජයග්‍රහයි. හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි ගිහිල්ලා එන්නවා.